අරුතේ අද අපිට පටන් ගන්න තියෙන්නේ අභ්‍යාස අංක 8 අපි ඉවර කරන්නේ නේද 8 ඉවර කළා අද පටන් ගන්න තියෙන අපිට අභ්‍යාස අංක 9 එන්නේ පුතේ හරි ඊයේ හිටපු නැති ළමයි පුතේ රෙකෝඩින් එක දාලා ඇති ඊයේ මන් දැම්මා ඒක බලන්න හරි පුතේ අද අපිට තියෙන්නේ අභ්‍යාස අංක 9 ඉඳලා 9 තියෙනවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පුතේ ඔක්කොම ටික බෑ ඒක සුළු මුදල් වලට දාලා ටික අපි අද ඉවර කරන්න තියෙනවා හරි ඊට අමතරව ගැනුම් ජොයිල්ලත් පටන් ගන්න පුළුවන් වෙයි බලමු ටක් ගාලා අපි වේගෙන් වැඩ කරමු එනකෝ අභ්‍යාස අංක 9ට ඉතින් ඔක්කොල බලන්න අභ්‍යාස අංක 9 හරි අභ්‍යාස අංක 9 හරිද අභ්‍යාස අංක 9 සුරු මුදල් අග්‍රමයේ 90 ප්‍රතිපූර්ණ යන්නේ ඔබ අදහස් කරන්නේ කුමක්ද සුළු මුදල් අග්‍රිම ක්‍රමය අනුව ප්‍රතිපූර්ණ යන්නේ ඔබ අදහස් කරන්නේ කුමක්ද සුළු මුදල් අග්‍රිම ක්‍රමය අනුව ප්‍රතිපූර්ණ යන්නේ ඔබ අදහස් කරන්නේ කුමක්ද පුතේ ප්‍රතිපූර්ණය කරනවා කියන්නේ මොකද්ද අග්‍රිම මුදල කියන්නේ පුතේ අර අපි තීරණය කරන මුදල අග්‍රිම මුදල ඒක අග්‍රිම කාලය තුල ගෙව්වයින් පස්සේ පුතේ ආයි ඊළඟ අග්‍රිම කාලත් එක්ක සල්ලි ඉපැයි මොකද්ද කරන්නේ ප්‍රතිපූර්ණය කරනවා කියලා අර ගෙවපු ගාණ ආයි කවුරු කාට ලබා දෙනවද ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකවුට ලබා දෙන එකට කියනවා අග්‍රිම මොනවා කරනවා කියලාද ප්‍රතිපූර්ණය කරනවා කියලා. ඒ කියන්නේ අග්‍රිම කාලච්ඡේදයක් තුලදී ගෙවීම් කළ මුදලට සමාන මුදල් ප්‍රමාණයක් ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකවුට ලබා දෙන එකට කියනවා අග්‍රිම මොනවා කරනවා කියලා පුතේ අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා කියලා. ලියන්නකෝ. අභ්‍යාස අංක 9 රෝමිනක්කා 1ට උත්තර ලියන්න. අභ්‍යාස අංක 9 රෝමිනක්කා 1. හරි අපෙන් අහන්නේ අග්‍රිමය ප්‍රතිපූර්ණ යන්නේ ඔබ අදහස් කරන්නේ කුමක්ද ලියන්න අග්‍රිම කාලයක් අග්‍රිම කාලච්ඡේදයක් තුල අග්‍රිම කාලච්ඡේදයක් තුලදී අග්‍රිම කාලච්ඡේදයක් තුලදී අග්‍රිම කාලච්ඡේදයක් තුලදී ගෙවීම් කළ මුදලට සමාන මුදල් ප්‍රමාණයක් අග්‍රිම කාලච්ඡේදයක් තුලදී ගෙවීම් කළ මුදලට සමාන මුදල් ප්‍රමාණයක් ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරු ලබා දීම ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට ලබා දීම අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීමයි අග්‍රිම කාලච්ඡේදයක් තුලදී ගෙවීම් කළ මුදලට සමාන මුදල් ප්‍රමාණයක් ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට ලබා දීම අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීමයි. එහෙනම් පැහැදිලිව පුතේ අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා කියන්නේ මොකද්ද කියලා? ඒ ගෙවීම් කළ මුදලට සමාන මුදල් ප්‍රමාණයක් කවුරු කාට දෙනවද? ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට නැවත ලබා දෙන එකට කියනවා අග්‍රිමය ප්‍රතිපූර්ණය කළා කියලා. පැහැදිලිද පුතේ? හරි. ඊට පස්සේ අහනවා 2 අග්‍රිමය ප්‍රතිපූර්ණය කර ගැනීම සඳහා සුළු මුදල් භාරකරු කළ යුත්තේ කුමක්ද? දැන් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරගන්න සුළු මුදල් භාරකරු කරන්න ඕනේ මොකද්ද කියලා නේද අහන්නේ? හරි. ඉතින් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරගන්න නම් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා කියන්නේ ගෙවපු ගාණ නැවත ලබා දෙනවා කියන එකනේ. එහෙනම් ප්‍රතිපූර්ණය කරගන්න නම් ගෙවපු ගාණ ඔප්පු කරලා පෙන්නන්න ඕනේ කවුරු කාටද? අග්‍රිම කාලයක් තුරදී මම මෙච්චර ගාණක් ගෙව්වයි කියලා සුළු මුදල් භාරකරු ප්‍රධාන මුදල් භාරකරුට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. ඒ ගෙවපු ගාණ තමයි යාට ආපහු ලැබෙන්නේ. ඒ ඔප්පු කරලා පෙන්නන්නේ මොනවා වලින්ද පුතේ කියන්නේ? අග්‍රිමය ප්‍රතිපූර්ණය කරගන්න සුළු මුදල් භාරකරු මොකද්ද කරන්න ඕනේ? ඒ ගෙවීම් වලට අදාළ වවුචර්පත් කාට ඉදිරිපත් කරන්න ඕනද? ප්‍රධාන මුදල් භාරකරුට ඉදිරිපත් කරන්න ඕනේ. ගෙවීම් වලට අදාළ සුළු මුදල් ගෙවීම් වවුචර්පත් ප්‍රධාන මුදල් භාරකරුට ඉදිරිපත් කරන්න ඕනේ. ලියන්න. ඉතින් අපෙන් අහන්නේ අග්‍රිමය ප්‍රතිපූර්ණය කරගන්න මොකද්ද කරන්න ඕනේ කියලා නේද? ලියන්න. අග්‍රිම කාලච්ඡේදය තුල
අන්තිම කාලච්ඡේදය තුල අන්තිම කාලච්ඡේදය තුල ගෙවීම් වලට අදාළ ගෙවීම් වලට අදාළ සුළු මුදල් ගෙවීම් වවුචර් පත් සුළු මුදල් ගෙවීම් වවුචර් පත් ප්‍රධාන මුදල් භාරකරුට ඉදිරිපත් කිරීම ප්‍රධාන මුදල් භාරකරුට ඉදිරිපත් කිරීම ප්‍රධාන මුදල් භාරකරුට ඉදිරිපත් කිරීම ඒ කියන්නේ ගෙවපුවට අදාළ වවුචර් පට්ටිය උදේ සුළු මුදල් භාරකරු ප්‍රධාන මුදල් භාරකරුට ඉදිරිපත් කරන්න ඕනේ එතකොට ප්‍රධාන මුදල් භාරකරු එම් බලන රයිට් කීයක් ගෙවලා තියෙනවද ඒ ගෙවපු ගාන ආයි දෙනවා හරිනේ अग्रिम काले अग्रिम कालच्छेदे अग्रिम कालच्छेदे गेवीम සිදුකල ගෙවීම් වලට අදාළ සිදුකල ගෙවීම් වලට අදාළ සුළු මුදල් ගෙවීම් වවුචර් පත් සුළු මුදල් ගෙවීම් වවුචර් පත් ප්‍රධාන මුදල් භාරකරුට ප්‍රධාන මුදල් භාරකරුට ඉදිරිපත් කිරීම ප්‍රධාන මුදල් භාරකරුට ඉදිරිපත් කිරීම प्रधान मुदल बार मुदल बार अग्रिम प्रतिपूर्ण उत्तर अग्रिम प्रतिपूर्ण अग्रिम प्रतिपूर्ण अग्रिम कला गेवीम कल मुदलटन पालवीनी उत्तरे अग्रिम कला गेवीम कल मुदलट ගෙවීම් කළ මුදලට සමාන මුදල් ප්‍රමාණයක් අග්‍රිම කාලච්ඡේදය තුලදී ගෙවීම් කළ මුදලට සමාන මුදල් ප්‍රමාණයක් ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට ලබා දීමයි හරි ඊළඟට එමු අපි තුන්වෙනි කොටස බලන්න තුන්වෙනි කොටස තාරකගේ ව්‍යාපාරයේ 2021 ජූලි මාස පළමු දෙසතියට අදාළ පොදි අග්‍රිම කාලයේ සති දෙකයි තාරකගේ ව්‍යාපාරයේ 2021 ජූලි මාස පළමු දෙසතියට අදාළ සුළු මුදල් වියදම් පිළිබඳ විස්තර පහක් දැක්වේ තාරකගේ ව්‍යාපාරයේ 2021 ජූලි මාස පළමු දෙසතියට අදාළ සුළු මුදල් වියදම් පිළිබඳ විස්තර පහත දැක්වේ ඉස්ලාම ජූලියක අතීතිරි ශේෂය අතීතිරි 90යි වගේ පුතේ සති දෙකක විස්තර දීලා අපිට කියනවා ඉහස සඳහන් තොරතුරු ගමන් වියදම් තැපැල් වියදම් ලිපි ද්‍රව්‍ය වියදම් විවිධ වියදම් හා වෙනත් ගිණුම් යන ඇතුළත් සුළු මුදල් ගෙවීම් ජර්නල් එක සටහන් කර ලෙජරට පිටපත් කරන්න. ටක් ගන්න අඳ ගන්න පුතේ සුළු මුදල් ගෙවීම් ජර්නල් එක විශේෂණ తీරු මොනවද වනේ ගමන් එකයි තැපැල් එකයි ලිපි ද්‍රව්‍ය තුනයි විවිධ වියදම් හතරයි වෙනත් එක්ක පහයි හරි අද ගන්න ටක් ගාලා පුතේ සුළු මුදල් ගෙවීම් ජර්නල් එක සුළු මුදල් ගෙවීම් ජර්නල් එක පුතේ මගෙන් ප්‍රශ්නයක් අහනවා මෙහෙම ප්‍රශ්නයක් අහනවා උත්තර දෙන්නම් සුළු මුදල් භාරකරු වවුචර් ඉදිරිපත් කරන්න යා ගිණුම් තියන්නේ නැද්ද ගිණුම් තියනවා පුතේ සුළු මුදල් ගෙවීම් ජර්නල් එකේ ලියන්නේ සුළු මුදල් භාරකරු හරිද එයා වවුචර් ටික බලලා ගෙවීම් ජර්නල් එකේ ලියනවා නමුත් අර සල්ලි ඉල්ල ගන්න අග්‍රමේ ප්‍රතිපූර්ණය කරගන්න ප්‍රධාන මුදල් භාරකරුට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ නේද මම මේවට ගෙව්වයි කියලා ඒ ගෙව්වයි කියලා ඔප්පු කරන් තියෙන ලිවිල් නේද ගෙවීම් වවුචරය ඒතොරේ වවුචර් ටික ප්‍රධාන මුදල් භාරකරුට ඉදිරිපත් කරන්න ඕනේ හරිද
නැතුව උදේ වවුචර් නැතුව බොරුවේ වලි යන්න පුළුවන් නේ ප්‍රධාන මුදල් බාර කරලා ඒවා චෙක් කරලා තමයි සල් ටික දෙන්නේ මේ වවුචර් හරියට දාලා තියනවද කියලා බලලා එයා පාලනයක් කරනවා හරි අද ගන්න සුළු මුදල් ගෙවීම් ජර්නලය සුළු මුදල් ගෙවීම් ජර්නලය සුළු මුදල් ගෙවීම් ජර්නලය දිනය वाउचर अंक दिला नहीं तो बुद्धे इन्हें बुरुड़े कौन ने वाउचर अंक दिला नहीं था दिन नोट ने अपराध विला आपे वाउचर अंक दिला नहीं नहीं ना उन्ने अरे तो गेवी गेवीम की हुआ था रे वटना का मत की हुआ था रे गेवीम විශේෂණ තීරු පුතේ පහයි නේද පුතේ ඕනනම් විශේෂණ තීරු හතරකට ඇඳලා වෙනත් එක වෙනම අදින්න පුළුවන් අකද ගන්න හරිද गमन वियदम तपल वियदम गमन वियदम तपल वियदम लिपिद्रव्य वियदम विविध वियदम बिना अरे विशेष जुड़ गया अंदर अरे विशेष जुड़ गया अंदर एक पन्ना देगा जूली एक जूली एक जूली दाह अग्रिम काल जूली एक अतिथि अणुआ एक सुरमुदल शेष अग्रिमे प्रतिपूर्ण සඳහා ප්‍රධාන මුදල් ලැබුණා ප්‍රධාන මුදල් බාර ගන්න ලැබුණා ගාන දීලා නැහැ හරි ඒක මේකට දාලා නැහැ 7යි 1 ගෙනීමේ කුලිය ගෙවුවා 35යි ලියන්න 7යි 1 ගෙනීමේ කුලිය 35යි 7යි 1 ගෙනීමේ කුලිය ගෙවුවා 35යි 7යි 1 ගෙනීමේ කුලිය ගෙවුවා 35යි පුතේ ඒක අපි විශ්ලේෂණය කරේ කොහෙදද වෙනත් එක නේද हताई देख
පිරිසිදු කිරීමේ පුලි 100යි. උදේ 7යි 2 පිරිසිදු කිරීමේ පුලි 100යි. ඒක කොහෙද උදේ දාන්න? ඒක විවිධ වියදමක් විදිහට නේ දාන්න හොඳම. ඒක විවිධ වියදම් වලට දාන්න. විවිධ වලට 100 අනිත් ඒවා ඉරා. විවිධ වලට ඉරා අනිත් ඒවා දෙ විවිධ වලට 100 දාලා එකට ගන්න ගන්න. පිරිසිදු කිරීමේ පුලි හරි ඊට පස්සේ 7යි 2 ඉවර කරේ 7යි 3 තැපැල් මුද්දර 7යි 3 තැපැල් මුද්දර හරි 7යි 3 තැපැල් මුද්දර මේ තැපැල් මුද්දර කීයද 40යි එක තැපැල් එකට දාන්න තැපැල් එකට තැපැල් මුද්දර 40යි ඊට පස්සේ 7යි 4 ගමන් ගාස්තු 60යි 7යි 4 ගමන් ගාස්තු 60යි ගමන් ගාස්තු 60යි දෙක ගමන් වියදම් වලද ගමන් වියදම් කියන්නේ බෙද හැරීම වියදම 60යි අනිත් පැරි ගන්න 7යි 4 ඊට පස්සේ 7යි 5 ලියුම් කවර ලියුම් කවර 30යි දැන් ලියුම් කවර ගේන්න ඉතින් තැපැල් වලට නේද තැපැල් වලට දාන්න ලියුම් කවර තැපැල් වලට දාන්න අනිත් පැටි රට ගන්න ඊට පස්සේ පිරිසිදු කිරීමේ වියදම් 7යි 6 පිරිසිදු කිරීමේ වියදම් 85යි දෙක විවිධ වියදම් දාන්න වෙන්නේ නේද පිරිසිදු කිරීමත් විවිධ විදිහෙන් දාන්න ඕනේ. ඔනේ පිරිසිදු කිරීම කියලා වෙනම තීරුවක් තිබ්බනම් ඒකට දාන්න පුළුවන්. එහෙම එකක් නැහැ නේ මේක නේද? පිරිසිදු කිරීම කියලා වෙනම එකක් තිබ්බනම් ඒකට දාන්න හැකි. එහෙම එකක් නැහැ නේ. හරි. 7යි 6 හරි 7යි 7 ටෙලිමේල්. උදේ 7යි 7 ටෙලිමේල්. මොකක්ද මේ ටෙලිමේල් කියලා කියන්නේ? ඒ ටෙලිමේල් කියලා ඉස්සරව තිබ්බ ටෙලිග්‍රෑම් කියලා જાතියක් ලංකාවේ. ටෙලිග්‍රෑම්. ඒ කියන්නේ ඉස්සරව අය හැමතැනම ටෙලිෆෝන් තිබ්බේ නැහැ. ඔය කොහේ හරි ගපු දෙය දුර ප්‍රදේශයක මලගයක් වුණයි කියමුකෝ හරිද ඒක පුතේ අපිට දැනුම් දෙන්නේ ටෙලිග්‍රෑම් එකකින් ඒ කියන්නේ අපි ඒ අනුරාධපුරේ අපේ ඥාතියෙක් අපේ ආච්චි නැතුණයි කියලා දන්නවා අනුරාධපුරේ ඒක අපිට දැනුම් දෙන්න ඕනේ මොකද කරන්නේ ටෙලිග්‍රෑම් වල කතාව මම මේ කියන්නේ අනුරාධපුරේ තැපැල් කාන්තෝරුවට ගිහිල්ලා කවුරු එක්කෙනෙක් ටෙලිග්‍රෑම් කොලේ කියලා දෙන්න ඕනේ ආච්චි මලා එච්චරයි ලියන්නේ ආච්චි මලා එච්චරයි පුතේ එයි වචන ගන්න සල්ලි අය කරන්නේ හරිද ඊට පස්සේ ඒ අනුරාධපුර තැපැල් කාන්තෝරුවෙන් ඒක අවිස්සාවේල්ලේ හරි පිළියන්දල හරි තැපැල් කාන්තෝරුවට කතා කරලා කියනවා ඊට පස්සේ ඒක පිළියන්දල තැපැල් කාන්තෝරුවෙන් කොලේක ලියලා නැත්නම් අවිස්සාවේල්ලේ තැපැල් කාන්තෝරුවෙන් කොලේක ලියලා වාගේ දෙට ගෙනත් දෙනවා සමහරවිට කොලේ ලියලා තියෙන වැරදි එකක් වෙන්නත් පුළුවන් ඇයි ඒ අර වැඩ කරන දෙන්නෙක් නේ ෆෝන් එකෙන් කතා කරලා කියපු දයන් කොලේ ලියලා ගෙනත් දෙන්නේ වාක්‍යයකට ගෙනත් දෙනවා ඒක තමයි ටෙලිග්‍රෑම් එකක් කියනවා කියලා කියන්නේ. පැහැදිලිද උදේ? ඒක ලියුම් බෙදෙන වෙලාවට නෙමෙයි රැක හවසක ඕන වෙලාවක උදේ ටෙලිග්‍රෑම් එක තැපැල් කාන්තෝරුවෙන් ගෙනත් දෙනවා. හරි? ඒ ඉස්සර ටෙලිෆෝන් තිබ්බේ නැති නිසා ටෙලිග්‍රෑම් කියන එක ජනප්‍රියයි. හරි? ගොඩාක් වෙයි මලගෙවල් දැනුම් දෙන්නේ ටෙලිග්‍රෑම් වලින් තමයි ටෙලිග්‍රෑම් එකක් එනවා කියලා කියන්නේ ඒකට ෂුවර් එකට කවුරු හරි ගිහිල්ලා තමයි. හරි? ඒ ඉස්සර. හරි? නමුත් දැන් එහෙම නැහැ නේද උදේනේ? දැන් ටෙලිග්‍රෑම් භාවිතය නැහැ. දැන් අපිට ටෙලිග්‍රෑම් භාවිතය තියෙනවා. ටෙලිග්‍රෑම් නැහැ දැන්. ඔය ආණ්ඩුවේ සේවකයෙකු පුතේ ජොබ් එකට උදේ යන්න බැරුණාම අසනීප වෙලා එයා ටෙලිග්‍රෑම් එකක් ගහන්න ඕනේ ආයතනයට. මට අසනීපය දෙන්න විදියක් නැහැ කියලා. හරි. ඒ ටෙලිග්‍රෑම් පුතේ දැන් භාවිතාවෙන් නැහැ. ඒකට දැන් තියෙන්නේ මොකද්ද? ටෙලිමේල් කියන එක. නම ටෙලිමේල් නේ. අදට ටෙලිමේල් පුතේ ජාත දුරකථන ජනප්‍රිය වෙලා තියෙන නිසා හැමදාම තියෙන නිසා ඔක අවුල ඉච්චර වැදගත් කමක් නැහොත් මේක රාජකාරී මට්ටමේ පුතේ මේක වැදගත්. හරි ටෙලිමේල් ටෙලිමේල් කියන්නේ ඔය ඉස්සෙල්ලා ටෙලිග්‍රෑම් කියන එකම තමයි ඈ ටෙලිමේල් පටන් ගත්ත ඉන්දියා ටෙලිග්‍රෑම් පටන් ගත්ත ඉන්දියාවෙන් ඉන්දියාවෙත් ඒක නතර කරා ලංකාවෙත් දැන් ටෙලිග්‍රෑම් නතර කරලා ටෙලිමේල් කියන එක තියෙන්නේ 45යි කියන්න ටෙලිමේල් 45යි
टेलीमेल हाथली स्पाई ये तैपाल लेकर दान टेलीमेल तैपाल लेकर दान मुझे हाथली स्पाई इधर बस हाथाई आटर इतनी पांडा माँ गिनी पेटी में नजीक नहीं है हाथाई आटर इतनी पांडा माँ गिनी पेटी ये अब तीस पाई तेतीस पाव वो इधर दान दामन तैपेल दान वे लिखता हुआ है बैन को देखे लिखता हुआ भी समान नहीं नहीं है एक दाम को है ना विविध भी है दा एक आप विविध कर दान इधर पास को दे हाथाई आता नहीं दे हाथाई नाम है प्रवाहन गास्त हाथाई नाम है प्रवाहन गास्त एक असीय दहाय है දේ ප්‍රවාහන ගාස්තු කියන්නේ ගමන් වියදම බාණ්ඩ බෙදා හැරීමේ වියදම ගමන් වියදම වල දාන්නේ 110යි අනිත් පැරි ලක් ගන්න හරි ඊට පස්සේ 7යි 10 රත්නට වැටුප්පත්තිකාරම් ගෙව්වා 7යි 10 රත්නට වැටුප්පත්තිකාරම් රත්නට වැටුප්පත්තිකාරම් කීයද 400යි हाथाई दोला लिपिद्रव्य मिलता गाता पनस अटाई देख लिपिद्रव्य कर दान हाथाई दाहातर गंगा डगे वो नाय उसे गंगा नाय करने का नाही में कुड़के वाला किसी के नहीं था गंगा नाय के वाला लिया ने उसे हाथाई दाहातर गंगा गंगा डगे वो नाय गंगा के लिए हुआ तेरे की हाथलिस देखा है हाथलिस देखा है देख विनाश कर दान विनाश कर हाथलिस देखा है इधर पास से हाथाई दाहातर सुलूप करने मिल जाएगा अब तो एक ऐसी विषय पाए यान हाथाई दाहातर सुलूप करने රූපකරණ 125යි. උදේ කොහෙටද දාන්න? ඒකටදී වෙනම සූපකරණ කියලා ගිනුමක් ගන්න. සාහන එක ආයතනයේ තීරණ ගන්න නම් විවිධ විදමක් විතර දාන්න එහෙම දාන්නත් පුළුවන්. ප්‍රමාණාත්මක සංකල්ප දානවා. ඒකම දේ සූපකරණ කියලා වෙනම ගිනුමකට දාන්න ඕනේ. ඒ නිසා වෙනත් එකට දාන්න. වෙනත් එකට දාන්න 125යි. හරි? අතේ ඉතිරි 35යි. පුතේ 7යි 14 න් මෙබලයි සද්දක ඉවරයිනේ. අතේ ඉතිරි 35යි. කියන්නේ පුතේ මේ ටික ඔක්කොම ගෙව්වායින් පස්සේ 35ක් ඉතුරුත් වෙලා. 7යි 15 අග්‍රිමේ ප්‍රතිපූර්ණේ කළා. ඊළඟ අග්‍රිම කාලච්ඡේදේ පළවෙනි දවසේ 7යි 15. ඒතර ප්‍රතිපූර්ණේ කළා දින ඊළඟ අග්‍රිම කාලච්ඡේදය. මේ අග්‍රිම කාලච්ඡේදෙ නෙමෙයි. හරි. හරි. ඒක ලියන්න දෙයක් නැහැ නේ. කොහොමද මේකේ? ඔච්චරයි. එහෙනම් මේ ටික එකතු කරන්න දැන්. මේ ටික එකතු කරන්න පුතේ පල්ලෙහාට मेरी के पालने एक तो कराने एक तो करा हम पहाई पहाई दहाई पहालवाई विस्साई विस्याटाई तिहाई तिस पहाई पहाले अम्मा तुनाई कितरोई तुनाई तुनाई हायाई दहाई दासियाई दहानमेयाई विस्याटाई तिस्सेकाई तिस्सतराई तिस पहाई हाथलियाई हाथलिसतराई हाथलिसतराई देखा है हाथलिसहायाई हाय देम्मा हाथराक कितरोई मगेम प्रश्न कहना गंगाट नायगेवीम मुदाल गेवीम जेल निमित्त दाल तीन गंगाट गेवल तीन सुर मुदाल बार कारु
සල්ලි වලින් ගෙවලා තියෙන්නේ. එතකොට ඒක දාන්නේ ගෙවීම් කියන නෙමෙයි. ගෙවීම් කියන ලියන්නේ චෙක් නිකුත් කරොත්. සල්ලි වලින් නයිමියන්ටත් ගෙවන්න පුළුවන්. ඒකයි ඒක නයි මේ ගෙමුසුරු මුදල් ගෙවීම් ජෙල්ලේ දාලා තින්නේ. ඔච්චරයිනේ. උදේ මුළු ගෙවීම් ටික 1165යි. ඒ 1165න් ගමන් වියදම් කියලා 170වල. ගමන් වියදම් 170යි. එතකොට තැපැල් වියදම් පුතේ කීයද? 5යි 11යි 115ද? 115යි. ලිපි ද්‍රව්‍ය 58යි. විවිධ වියදම් 10යි බිඳුව දැම්ම එකක් ඉතුරුයි 9යි 12යි 220ද? 220යි. ඒතර වෙනත් කීයද? 600යි. වෙනත් 600යි. 600 2යි. 602යි. උදේ පොඩි දෙයක් මම අර හදපු ගණන් වල කිව්වේ නෑ මේක කරන්න අවශ්‍ය නැහැ. දැන් මේ මේ ගෙවීම් තීරුව නෙමෙයි මේ ගමන් වියදම් තීරුව මේ තැපැල් තීරුව තව දික් කරලා ලියන්න පුළුවන් ඕනනම් මේකෙලි මේ මේ පල්ලේ හතට ලියතැයි මේකේ මේ ගමන් වියදම් තීරුව තියෙනවනේ 170 මේ වැඩිලා තියෙනවනේ. ඔයාට ඕනනම් උදේ ලියතැයි මේකෙලින් ගමන් වියදම් ගිනුමට පිටපත් කළා කියලා. අවශ්‍ය නැහැ. වැරදි නේද? पिटपात कर හරි ලෙජර් එක පිටපත් කරමු. අද ගන්න පොදු ලෙජර් ඇතුලේ සුරු මුදල් ගිණුම ඉස්සෙල්ලම පොදු ලෙජරේ කියන සුරු මුදල් ගිණුම අද ගන්න එතන උගන්වන දෙයක් තියෙනවා. මුලින් පොදු ලෙජරේ කියලා හරි පොදු ලෙජරේ කියලා ඉතින් අද ගන්න සුරු මුදල් ගිණුම සුරු මුදල් ගිණුම ඇද ගන්න. ඇන්දද? සුරු මුදල් ගිණුම. හරි. මේ සුරු මුදල් කියන්නේ මොන ගිණුමක්ද? සුරු මුදල් ගිණුම කියන්නේ මොන ගිණුමක්ද? වත්කම් ගිණුම. වත්කම් ගිණුම. එහෙනම් පුතේ මේකේ මොකක් තියෙන්න පුළුවන්ද අපිට? ශේෂයක්. ශේෂයක්. මට කියන්න ශේෂය කීයද? හතයි එක ශේෂයේ ඊගේ කියලා කීයක් තියෙනවද මේක කියන්නේ 90 දැම්ම 90 පුතේ හරි හතයි එක ශේෂය කියලා 90 දැම්මා හරිනේ දැම්මනේ 90 නේ දැන් මේ 90 කියන්නේ අග්‍රිම මුදලද ගිය අග්‍රිම කාලච්ඡේදයෙන් ඉතුරු ගානද ඉතුරු ගාන ඉතුරු ගාන එහෙනම් පුතේ මේ අග්‍රිම කාලච්ඡේදේ පටන් ගත්තාම අග්‍රිමේ මොනව වෙන්න ඕනද ප්‍රතිපූර්ණ වෙන්න ඕනේ නේද මේක අපිට දෙනවා බන්න අර ගානේ මුලම 7යි 1 ඉතිරි 90 ඊට පස්සේ අග්‍රිමේ ප්‍රතිපූර්ණයකට ප්‍රධාන මුදල් බාර කරගෙන මුදල් ලැබුණා කියනවා නේද එහෙනම් ලියන්න මෙතන මුදල් නැත්නම් අග්‍රිමේ ප්‍රතිපූර්ණේ කළා අග්‍රිමේ ප්‍රතිපූර්ණේ කළා කියලා දිගට ඕනේ නැහැ මුදල් කියලා ලිව්වහම ඇති හරි මුදල්යි මේක මුදල් ගිනුනට බැර වෙන නිසා නැත්නම් අග්‍රිමේ ප්‍රතිපූර්ණයේ කිරීමට මුදල් ලැබුණා කියලා ලිව්වත් හරි මුදල් කියලා ලිව්වා උදේ ගාන දීලා නැහැ අග්‍රිමේ ප්‍රතිපූර්ණ සදා ප්‍රධාන මුදල් බාරගෙන ලැබුණා ගාන දීලා නැහැ සමරක් කඩ ඉතල දින ඔබ උතන වැදිලා නැහැ කියලා මට බැන බැන ඉන්නවා නෑ වැදිලා නැහැ දැන් ඒක දීලා නැත්නම් ඒක න අපි හිත හිත අයියෝ අපි ඉවරයි මේක හදා ගන්න බෑ කියලා හිතේ තින්න ඒක දන්නේ නැත්නම් දෙක අතෑරියා හරි ඒක හොයා ගන්න තියෙන උත්තරයක් කොටුවක් දැම්මා පස්සේ හම්බේ හරි දැන් කොහොම හරි එහෙනම් මුදේ මේ 90යි මේ ලැබිච්ච ගානයි නේද අග්‍රිම මුදල වෙන්නේ මේ 90යි මෙතන මේ අග්‍රිම ප්‍රතිපූර්ණ වෙන්නේ මේ ගිය අග්‍රිම කාලච්ඡේදයේ ගෙවපු ගාන තමයි ලැබෙන්නේ හරි ගිය අග්‍රිම කාලච්ඡේදයේ ගෙවපු ගාන ලැබෙන්නේ එතකොට ඉතුරු 90යි ගිය අග්‍රිම කාලච්ඡේදයේ ගෙවපු ගාන එකතු කරනවා අග්‍රිම මුදල හැදෙනවා අපිට කීයද කියලා දීලා නැහැ අපි දන්නේ නැහැ අග්‍රිම මුදල කීයද කියලා දුන්නා මෙතන උත්තරේ දාන්න තිබ්බ අපිට ඒක දීලත් නැහැ කමන්නේ
මේ දෙක එකතු කර අග්‍රිම මුදල. ඒකෙන් දැන් කීයක් ගෙවුවද පුතේ කියන්න. මේ 90යි මෙතන තියෙන උත්තරේ අග්‍රිම මුදලනේ. ඒකෙන් දැන් අපි කීයක් ගෙවුවද 1165ක් ගෙවුවා නේද? සුළු මුදල් වලට බැර ගන්න විවිධ ගිණුම් කියලා. සුළු මුදල් වලට බැර ගන්න විවිධ ගිණුම් කියලා. 1165 मेतन तीन मुद्दे एक मेतन वैडी मे पेद वैडी किसी මේ පැත්ත වැඩි වෙන්න ඕනේ. එතකොට මේකයි මේකේ එකතු වෙ මෙතන වැඩි. ඒක මෙතනට ගත්තාම මේ අග්‍රිම මොඩලින් මේ ගත්තාම 165ක් ගිහුවම වෙනස එනවා. ඉතින් මේ ගාන අපිට වෙනස දුන්නද නැද්ද? වෙනස දුන්නද නැද්ද? දුන්න අන්තිමටම දෙනවා පුතේ 7යි 14 ඉතිරි මුදල කීයයි කියලාද? 35යි කියලා දෙනවා නේද? මෙතන ලියන්න 7යි 14 ශේෂය පාගේ 35යි. हताई दाहतर तल्लियान शेषीय पागे तिस्पाई हताई दाहतर तिस्पाई तो दे एक मितंते ये के ने कहा द हताई दाहतर द हताई पहाल वाले पहाल पहाल पहालो गेन पुलवांगे प्रतिपूर्ण ने इरांग आदमी मकाला चीज दिन सा मैं क्यों प्रतिपूर्ण ना हताई दाहतर दें तेरों ने बिना सोगल अंडर मितं हताई पहाल वाले गेन शेषी ये तिस्पाई उत्तरे දැන් මුලින්ම අග්‍රිමේ ප්‍රතිපූර්ණයේ මුදල් ලැබුණ නෑ නේද? ඒක දුන්නේ නැහැ නේද ගාන කීයද ගාන? 1110යි. ඒ කියන්නේ ගිය අග්‍රිම කාලච්ඡේදයේ ගෙවපු ගාන කීයද? ගිය අග්‍රිම කාලච්ඡේදයේ ගෙවපු ගාන 1110යි. ගිය අග්‍රිම කාලච්ඡේදයේ ගෙවපු ගාන 1110යි. පැහැදිලි නේද? ගිය අග්‍රිම කාලච්ඡේදයේ ගෙවපු ගාන 1110යි. अग्रिम काले सती देखा अग्रिम काले सती देखा हताई हताई एक शेषे दिब्बा अनुवा අපිට ගාණි මුලම දුන්නා ඒක දැම්ම ශේෂය ඊට පස්සේ උදේ 7යි එක ප්‍රතිපූර්ණ වෙනවා මුදල් කියලා මෙතන ගාණේ එක අපිට දීලා තිබ්බේ නැහැ මම ඒකට කොටුවක් දැම්මා ත්‍රේ 90යි මේ කොටුව ඇතුළේ උත්තර අපි දන්නේ ඒ දෙක තමයි අග්‍රිම මුදල කියලා කියන්නේ ඒකෙන් මේ අග්‍රිම කාලච්ඡේදය අපි ගෙවුවා 1165ක් මේ
एक विविध गिनों के दस एक सी हटपा बैरा करा हम बुदे मैं देखे एक तुवर में तन टेन ने आग्री मुदर वेन ने एक दस एक सी हटपा गेहुआ हम हताई दाह तर इतुरु ही एक तमें शेष है किया था हताई दाह तर इतुरु के लाभ दूर ने कहा ने हताई दाह तर अते इतरी के लांती मन तीस पाह दिनों देख कर बोला हताई दाह तर शेष है पागे तीस पाहाई हताई दाह तर शेष है पागे तीस पाहाई नहीं द अंतिम प्रतिपूर्ण 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 अग्रिम काल अच्छे गुना හරි නේද උත්තර ටික හම්බුණා නේද ඔක්කොම හරි දැන් මේක අපි ලෙජර් එකට පිටපත් කරමු මේක අපි ලෙජර් එකට පිටපත් කරමු හඳ ගන්න ඕනේ ගිණුම් මොනවද ගමන් වියදම් ගිණුම 1යි තැපැල් 1යි නිදි ද්‍රව්‍ය 3යි විවිධ වියදම් 4යි වෙනත් දෙකෙන් ගෙනේමේ කුලි 5යි රත්නට වැටුප්පත්තිකාරම් කියන එක පුතේ අඳින්නේ වැටුප්පත්තිකාරම් කියලා එතකොට 6යි නායිල් පාන ගිණුම 7යි සුළුපකරණ ගිනුම් 8යි 8ක් ඇඳ ගන්න ඔබගේ 7යි 15 අග්‍රමේ ප්‍රතිපූර්ණයේ කියලා දෙන්න පුළුවන් නේ සුළු මුදල් ගේම් ජෙල් බෑ ඒක සුළු මුදල් ගේම් ජෙල් නෙමෙයි තියෙන්නේ මේක මේ මෙතන ලිව්වේ ප්‍රධාන මුදල් ජෙල් කියලා අපහස තේරුණාද මෙතන මේ ප්‍රතිපූර්ණ ඕ ගාන දෙන්න තිබ්බ පුතේ ප්‍රතිපූර්ණ කරා කියලා මේක මෙතන ලිව්වේ මුදල් ගෙවීම දෙලියලා තමයි මෙතනට ගත්තේ ඈ හරි මේ 7යි 15 කියන්නේ ඊළඟ අග්‍රම කාලද්දී දවසක් අඳ ගන්න කිනුම් 8ක් මේ දාවේ අපිට ගමන් 1යි තැපැල් 2යි විද්‍රව්‍ය 3යි විද්‍රව්‍ය 4යි ගෙනීමේ කුලී 5යි වැටුපත්තිකාරම් 6යි නයින් පාන 7යි සුරූපකරණ 8යි ගිනුම් 8ක් අඳ ගන්න පුතේ ඉක්මනට පොඩි ටී ගිනුම් 8ක් අඳ ගන්න පොඩි ටී ගිනුම් 8ක් 3යි 4යි 5යි පොඩි ටී ගිනුම් 8ක් අඳ ගන්න अंदर टीग्रू मट नाम कर ටිගිරුම් මට නම් කරමු ගමන් වියදම් ගිනුම තැපැල් වියදම් ගිනුම ලිපි ද්‍රව්‍ය වියදම් ගිනුම විවිධ වියදම් ගිනුම ගෙනීමේ කුලී ගිනුම ඊට පස්සේ වැටුප්පත්තිකාරම් ගිනුම
වැටුප් පත්තිකාරම් ගිනුම හරි වැටුප් පත්තිකාරම් ගිනුම නාහිමි පාලන ගිනුම दिन हर करना එකසිය පහළවයි විද්‍රව්‍යයකට හර කරන්න සුළු මුදල් කියලා පනස් අටයි විවිධ විදයකට හර කරන්න සුළු මුදල් කියලා දෙසිය විස්සයි ගෙනේමී කුලී කිරුමට සුළු මුදල් කියලා හර කරන්න 35යි सुरूपकर्ण गिरुमट සුරුමුදල් කියලා හර කරන්න 125. හරිනේ? හරි. පැහැදිලිද පුතේ ඔක්කොම කරපුනික නේද? समीकरण पटांगण समीकरण पाड़मुटे आयतन පසුව 650000කට අත්පිට මුදල විකුණලා දී. නාහිමියන්ට පියවිත මුදල මේ දක්වා පියවා නොමැත. මෙම ගණනවල සුද්ධ බලපෑම ගිරුම් කරන සමීකරණේ නිරූපණය කරනවා. තාම ගිරුම් කරන සමීකරණේ රිවිෂන් පන්ති ගන්නුවේ නැහැ. නමුත් දැන් මේක රිවිෂන් ක්ලාස් යන්නේ සමීකරණ පොඩ්ඩක් හරි අහලා හරි තියෙනවනේ ඔයගොල්ලෝ. ඒ නිසා මේක කරත හැකි. මොකද අපි ඉගෙන ගිය තියෙන සමීකරණ තමයි වත්කම් සමානයි වගකීම් දන लाकुनुकलमिन लक्ष हाय
එතකොට අපි මේ බඩටික් ගන්නේ ලක්ෂ 6කට නෙමෙයි කීයකට ගන්නේ 570000 යනවා ගණුම් 570000යි නේද පුතේ ඔයාගේ ගණුම් 570000යි පැහැදිලිද අර 30000 මුකුත් ඔයාලා ලාභයක්වත් පාඩුවක්වත් නෙමෙයි එතකොට බඩටෝගේ කියන වත්කම් වැඩි වෙනවා 570000කින් අපිට ණය නේද ගන්නේ බාණ්ඩ යඩත්ත ණයට මිලදීගෙන එතකොට වගකීම් දාන 570000යි ඊට පස්සේ මේ 570000 බඩු ටික ඔයා 570000 බඩු ටික ඔයාම විකුණනවා මොකද කරන්නේ පසුව 650000කට අත්පිටම් වලට විකුණනවා පුතේ 570000ක බඩු ඔයා 650000කට විකුණනවා 570000ක බඩු ටික ඔයා 650000කට විකම වල ලාභය 0.0 15න් 7ක් 8යි 80000ක් ලාභයි එහෙනම් දැන් ඔයා 570000ක බඩු 80000කට වික්කාම කොහොමද ලියන්නේ බඩු දෙකේ කියන වත්කම ඍණ 570000යි මුදල් කියන වත්කම ධන 650000යි ඔයාට ලාභය 80000ක් හිමිකම් ධන 80000යි ඕකේ අවසාන ප්‍රතිඵලය නේද අපි අහන්නේ ඕකේ අවසාන ප්‍රතිඵලය එතකොට මොකද වෙන්නේ තාම සමීකරණ පාඩම රිවිෂන් ඉගන්නේ නැහැ මේකෙන් පස්සේ සමීකරණ උගන්වනවා යට එහෙනම් ගිනුම් කරන සමීකරණ බෑයි කියලා හිතන්න එපා දැන් මේක මේ සමීකරණ දන්නේ නැත්නම් ඒක හිතන්න පාඩම රිවිෂන් පන්ති උගන්වනවා හරි දැන් මට මේකේ සමීකරණ දැක්කද වෙළඳ වට්ටම් මෙහෙම සම්බන්ධ කරලා දෙන්න පුළුවන් කියලා ඒකයි මට මේ උගන්වන්න උමනාවුනේ يعني එකිනෙක පාඩම් සම්බන්ධයි එතකොට මෙතන ඉන්නේ ධන 650000යි මෙතන ඉන්නේ ධන 570000යි මෙතන ධන 80000යි උත්තරේ කීයද පුතේ උත්තරේ 4ද උත්තරේ 4 1ට 4 1ට 4 තෝරපු කට්ටිය හරි ඈ 1ට 4 මේ 1ට 4 පළවෙනි ප්‍රශ්නේ උත්තරේ 4 හරි දෙක බලන්න දෙවන ප්‍රශ්නේ පහත කුමන ප්‍රකාශය සුළු මුදල් අග්‍රිම ක්‍රමයේ සම්බන්ධයෙන් නිවැරදි වේද පහත කුමන ප්‍රකාශය සුළු මුදල් අග්‍රිම ක්‍රමයේ සම්බන්ධයෙන් නිවැරදි වේද බලමු සුළු මුදල් ගෙවීම පිළිබඳ මූලාශ්‍රවිල්ල වන්නේ ලෙස හරපත භාවිතා කරේ වැරදි මොකක්ද ප්‍රතිදේ සුළු මුදල් ගෙවීම වලට දාලා මූලාශ්‍රවිල්ල මොකක්ද සුළු මුදල් ගෙවීම වලට දාලා මූලාශ්‍රවිල්ල හරපත නෙමෙයි මොකද්ද සුළු මුදල් ගෙවීම වවුචරය පැහැදිලි නේද ඒක වැරදි එනවා සුළු මුදල් අග්‍රිම ක්‍රමය මුදල් පිළිබඳ අභ්‍යන්තර පාලන ක්‍රමයන් ලෙස සැලකිය නොහැකිලු. මේ සුළු මුදල් අග්‍රිම ක්‍රමය අභ්‍යන්තර පාලන ක්‍රමයක් නෙමෙලු. නෑ පුතේ ඒක අභ්‍යන්තර පාලන ක්‍රමයක්. ඇයි ඒ? ආයතනයක පොඩි පොඩි ගෙවීම් කරන්න වෙනම නිලධාරියෙක්පත් කරලා එයා හරහා පුතේ ඔක්කොම ටික චෙක් වෙනවද නැද්ද? එයා වවුචර් බලලා තමයි ගෙවන්නේ. ඊට පස්සේ ප්‍රධාන මුදල් භාරකරු එයාට ආයි සල්ලි දෙන්න කලින් ආයි වවුචර් ටිකක් චෙක් කරනවද නැද්ද? චෙක් කරනවා. එහෙනම් පුතේ ඒක වැරදි. සුළු මුදල් අග්‍රිම ක්‍රමයේ මුදල් පිළිබඳ අභ්‍යන්තර පාලන ක්‍රමයන් ලෙස සැලකිය නොහැකිලු නෑ අභ්‍යන්තර පාලන ක්‍රමයක් තමයි ඒක හරි 3 සෑම අග්‍රිම කාලයක් අවසානයේදීම එක සමාන මුදල් ප්‍රමාණයක් සුළු මුදල් ගෙවීම වෙනුවෙන් ප්‍රතිපූර්ණය කරේ පුතේ හැමදාම ප්‍රතිපූර්ණය කරන්නේ එකම සමාන ගානක්ද නෑ නෑ අග්‍රිම මුදල හැමදාම එකම සමානයි අග්‍රිම මුදල සමාන කරන්න අපි ප්‍රතිපූර්ණය කරන්නේ අග්‍රිම කාලච්ඡේද ගෙවපු ගාන එන එකත් වැරදි එකක් නෙමෙයි 4 සෑම අග්‍රිම කාලයක් අවසානයේදීම සුළු මුදල් භාරකරු සතු ඇති මුදලට සමාන වටිනාකමක් ප්‍රතිපූර්ණය කරේ. එහෙමද? සුළු මුදල් භාරකරු ගාව ඉතුරුලා තියෙන ගාණක් දෙන්නේ නැහැ. ඒකත් වැරදි. එහෙනම් පස්වෙනි එක එන්න බෑ උත්තරේ නේ 5. සුළු මුදල් අග්‍රිම කාලයක් අවසානයේ සුළු මුදල් භාරකරු සතු ඇති මුදලේ සහ එම කාලය තුල වැය කර ඇති මුදලේ එකතුව අග්‍රිම මුදලට සමාන වේ. අපි අදාහත ප්‍රශ්නේ. දෙ එයා ගාව ඉතිරි මුදලයි ගෙවපු මුදලයි අග්‍රිම මුදලෙන් ඉතිරි ගාණයි ගෙවපු මුදලයි දෙක එකතුව තමයි මොකක් කියලා කියන්නේද අග්‍රිම මුදල කියලා කියන්නේ පැහැදිලි නේද පුතේ එහෙනම් උත්තරේ 5 2ට 5 2ට 5 2ට 5 හරි 3 තුන්වෙනි ප්‍රශ්න බාණ්ඩේ 3 හරි 3 බලන්න व्यापारिक मासिक सुरुमुदल अग्रिमे 50000 की
मासे सुरमुदल अग्रिमे पनास दहाई क्या निपते आटापी परिमर मुदल पनास दहाई के तमें तीर ने करे विषय के जानवारी अवसान ये दी विषय के जानवारी अवसान ये दी सुरमुदल शेषे पालुस दहाक भी है क्या निपते जानवारी मास किया गिवलाई किये ने करे दे जान अग्रिम मुदल पनास दहाई जानवारी आगे इतुरु पालुस दहालु क्या ने जानवारी वाले किया गिवलाई किये ने करे क्या नो දෙදාස් විසියකේ පෙබරවාරි සහ මාර්තු මාසයේට අවසානට සුළුමුදල් විශ්ලේෂණ තීරු එක්වල එකතු වන පිළිවෙලින් 41000ක් සහ 45000ක් විය. ඒ කියන්නේ මේ පෙබරවාරි මාස වියදම 41000යි මාර්තු මාස වියදම 45000යිනේ. 21ේ පළමු කාර්තුව සඳහා සුළුමුදල් වියදම. පළමු කාර්තුව කියන්නේ ප්‍රති අවුරුද්දෙන් කාර්තුව කියන්නේ මාස 3යි නේද? අවුරුද්දෙන් අර්ධය කියන්නේ මාස 6යි. කාර්තුව කියන්නේ මාස 3යි. එහෙනම් අපෙන් අහන්නේ මුල් මාස 3ේ මුල් මාස 3ේ සුරුමුදල් වියදම කීයද කියලා නේද අහන්නේ. පුතේ මුල් මාස 3ේ ජනවාරි මාසෙ වියදම 35000යි. ජනවාරි මාසෙ වියදම 35000යි. පෙබරවාරි වල වියදම 41000යි. මාර්තු වල වියදම 45000යි. උත්තරේ 0.0 0.11 එකක් ඉතුරුයි 8යි 121000යි. උත්තරේ 121000යි. දෙකේ උත්තරය 3ට උත්තරේ කීයද? තුනට දෙකනේ තුනට දෙක තුනට දෙක පැහැදිලිද පුතේවා තුනට දෙක ඊට පස්සේ හතර බලමු හතර දෙවන හතර වෙනි ප්‍රශ්නේ හරි බලන්න හතර සුළු මුදල් අග්‍රිම ක්‍රමයේදී පනස් දහක අග්‍රිමයකින් 43120ක් වැයකට ඇති විටක සහ කලමනාකරුවන් විසින් අග්‍රිමයේ ලක්ෂ්‍ය දක්වා වැඩි කිරීමට තීරණය කළ ඇති විටක සුළු මුදල් බාරකරුට ගෙවන ප්‍රතිපූර්ණය වන්නේ. මුදේ සුළු මුදල් 50000න් දැන්ට ගෙවලා තියෙන්නේ 43120යි. එහෙනම් මුදේ අග්‍රිමයේ වැඩි නොකරනම් එයාට ආයි ප්‍රතිපූර්ණය කරන්න 43120 විතරයි. 50000න් මුදේ 43120ක් ගෙවලා අග්‍රිම මුදල වැඩි නොකරනම් එයාට ආයි ප්‍රතිපූර්ණය කරන්න 43120 විතරයි. නමුත් පුතේ මේවල අග්‍රිම මුදල 50000 ඉඳලා ලක්ෂ දක්වා වැඩි කළානේ. ඒතකොට තව අග්‍රිම මුදල කීයකින් වැඩි කළාද කියන්නකො. 50000කින් වැඩි කළාද තව අග්‍රිම මුදල? එහෙනම් පුතේ ප්‍රතිපූර්ණය කරද්දී මේ ගෙවපු ගානයි වැඩි කරොත් 50000 දෙකම දෙන්න ඕනේ. එතකොට කීයද? 93120ක් ප්‍රතිපූර්ණය කරන්න ඕනේ. උත්තරේ 4ට 2. 4ට 2. 93120 ප්‍රතිපූර්ණය කරන්න ඕනේ. හරි. පහ පස්වෙනි ප්‍රශ්නේ. මෙතන බලන්න පස්වෙනි ප්‍රශ්නේ. බලන්න පස්වෙනි ප්‍රශ්නේ. ව්‍යාපාරික සුළු මුදල් අග්‍රිමය සම්බන්ධ තොරතුරු පහක් දැක්වේ. ව්‍යාපාරික සුළු මුදල් අග්‍රිම ක්‍රමයේ අග්‍රිමය සම්බන්ධයෙන් සුළු මුදල් ශේෂය ජනවාරි 21 1 1 600යි ජනවාරි 1 600යි හරි 1 1 600යි 1 31 400යි හරි ඒක අග අග ඉතුරු 400යි දෙ 1 1 ප්‍රතිපූර්ණය කරලා තියෙනවා 1900ක් මට කියන්නේ 1 1 600ක් ඉතුරුයි 1 1 ප්‍රතිපූර්ණය කරලා තියෙනවා කීයද 1900ක් එහෙනම් මට කියන්නේ දෙ ව්‍යාග්‍රිම කාලච්ඡේදේ මේක පටන් ගන්නකොට 600ක් ඉතුරුයි මේ මාසෙ ප්‍රතිපූර්ණය කළ 1900 ඒ කියන්නේ ව්‍යාග්‍රිම කාලච්ඡේදේ ගෙවපු ගාන 1900යිනේ ඉතින් මේ දෙක එකතු කරගෙන නම් මොකද්ද ශේෂයයි ප්‍රතිපූර්ණය කරන්න මොකද්ද අග්‍රිම මුදල එහෙනම් අග්‍රිම මුදල කීය දෙන්නේ 2500යි ඉතින් අග්‍රිම මුදල 2500යි නේද කොට අග්‍රිම මුදල 2500යි හරි අග්‍රිම මුදල 2500යි මේක හොයාගත්ත හැටි තේරෙනව නේද ජනවාරි පළවෙනිද ශේෂය 600යි ප්‍රතිපූර්ණය කරන්න 1900ක් ලැබුණා කියන්නේ ගිය අග්‍රිම කාලච්ඡේද දෙසැම්බර්වල ගෙවපු ගාන 1900 ලැබුණා ඒතර අග්‍රිම මුදල 2500යි හරිද අග්‍රිම මුදල 2500යි හරි මට කියන්න උදේ 2500ෙන් ඒ 2500න් ජනවාරි අග ඉතුරු කීයද? ඉතින් මේ 2500න් ජනවාරි අග ඉතුරු කීයද? 400යි නේද? ඉතින් ජනවාරි අග ඉතුරු 400යි. ඒතකොට ජනවාරි පටන් ගන්නකොට 2500යි ජනවාරි අග ඉතුරු 400යි.
एक अनुभव दे जानवरी मासे गेहूं बुगाने की है जानवरी मासे वेदांकर बुगान विदास एकसी है जानवरी मासे वेदांकर बुगान विदास एकसी है पहले जानवरी मासे गेहूं बुगाने विदास एकसी है एन अनुभव दे अग्रिम मुद्रा वैली नौकर नाम फेब्रुवारी पार्वेंद्र प्रतिपूर्ण कराने की है अग्रिम मुद्रा वैली नौकर नाम පෙබරවාරි පළඳ ප්‍රතිපූර්ණ කරන් 2100ම තමයි. නමුත් මේගොල්ල කියනවා සුළු මුදල් අග්‍රිම 500කින් වැඩි කරේ නම් 21.21 ප්‍රතිපූර්ණ කළ යුතු මුදල. එතකොට එනම් පෙබරවාරි පළඳ ප්‍රතිපූර්ණ කරන්නේ අග්‍රිම මුදල් වැඩි නොකර නම් මේ 2100 විතරයි. නමුත් තව අග්‍රිම මුදල් 500කින් වැඩි කළා. එහෙනම් පෙබරවාරි පළඳ ප්‍රතිපූර්ණ කරන්න ඕනේ ඔක්කොම කීයද? 2600. උත්තරේ 5ට 1. 5ට 1. උදේ දැන් කට්ටිය සුළු මුදල් ගෙවීම් ජර්නල් එක හදන්න ආකෘතිය කඩපාඩම් කරනවා අනේ වැඩක් නැහැ සුළු මුදල් ගෙවීම් ජර්නල් එක වෙන දේ දන්නේ නැත්නම් දැක්කද මේ කෙටි ප්‍රශ්න උත්තර ලියන්න බෑ නේද පුතේ සුළු මුදල් ගෙවීම් ජර්නල් එක ඉරිගාල හදන්න ඉගෙන ගත්තら වැඩක් නැහැ පුතේ ඒකෙන් වෙන දේ තේරුම් ගන්න නැත්නම් ඇකවුන්ටින් කියන්නේ ඒකයි ඈ කෙටි ප්‍රශ්න පත්‍රය අහන්නේ ඒ විදිහට පුතේ ඒකයි මේ කෙටි ප්‍රශ්න ටිකත් ඔයාලා දැම්මු ගන්නගෙන යන්නේ හරි හරි සුළුමුදල් ප්‍රතිපූර්ණය කරන දිනයේදී 13 නෙමෙයි 13 නේ සුළුමුදල් ප්‍රතිපූර්ණය කරන දිනයේදී ආයතනයේ සුළුමුදල් භාරකරු සතුව 1500ක් තිබිනි සුළුමුදල් ප්‍රතිපූර්ණය කරන දිනයේදී ආයතනයේ සුළුමුදල් භාරකරු සතුව 1500ක් තිබුණි අයිතිකරුන් ලබා දුන් වැටුප් පත්‍රිකාරම් සහිතව මෙම කාලය තුලදී 4500ක් එකතුවක් වන පරිදි ගෙවීම් කර තිබිනි يعني ගැන්ලිත් එක්ක ඔක්කොම කීයක් ගෙවලාද 4500ක් ගෙවලා තව කීයක් ඉතුරුද දේ 4500ක් ගෙවලා තව 1500ක් ඉතුරුත් එක්ක එහෙනම් ගෙවපු ගානයි ඉතුරු ගානේ දෙක එකතුව තමයි මොකක් කියන්නේ අග්‍රිම මුදල උදේ 4000 අයිතිකාරයට ගෙව්වද කාට ගෙව්වද කියලා වැඩක් නෑ 4500ක් ගෙවලා තව 1500ක් ඉතුරුත් වෙලා ඒ කියන්නේ උදේ අග්‍රිම මුදල කීයද අග්‍රිම මුදල රුපියල් 6000යි සුළු මුදල් අග්‍රිම මුදල කොපමණද රුපියල් 6000යි. මේ 13 එකට උත්තරේ 13 එකට උත්තරේ රුපියල් 6000යි. 13 2 එම දිනට ප්‍රතිපූර්ණ කළ යුතු මුදල කීයද පුතේ? ඒ දවසට ප්‍රතිපූර්ණ කරන්න ඕනේ කීයද? මේ ගෙවපු 4500 දෙනුත් ප්‍රතිපූර්ණ කරන්න ඕනේ. එහෙනම් එමණින් ප්‍රතිපූර්ණ කළ යුතු මුදල රුපියල් 4500. 6000යි 4500 උත්තර දෙක. හරිනේ. හරි බලමු 14. 14. 14. බන්දේ 14 වෙනි ප්‍රශ්නේ. 14. ව්‍යාපාරයක පැවති සුළු මුදල් අග්‍රිමය 8000කි 14 බලන්න ව්‍යාපාරයක පැවති සුළු මුදල් අග්‍රිමය 8000කි ඒ ප්‍රමාණවත් නොවන නිසා අග්‍රිමය 10000 දක්වා වැඩි කර 9500ක් ප්‍රතිපූර්ණ කරන ලදී අග්‍රිම කාලය තුල ගෙවීම් වල වටිනාකම් දුේ 9500 අග්‍රිමය ප්‍රතිපූර්ණ කරනවා කියලා කියන්නේ ගෙවපු ගාන ආපහු දෙන එක නේ පුතේ ගෙවපු ගාන ආපහු දෙන එක මට කියන්න දැන් මේගොල්ල අග්‍රිමය 2000කින් වැඩි කරයින් පස්සේ 9500ක් ගෙවලා මේ 9500 ඇතුලේ තියෙනවා දෙ අග්‍රමයේ ප්‍රතිපූර්ණය කරයි කියලා කියන්නේ
मगे प्रश्न कैटी प्रश्न वाल उत्तर आप विधि पेना कैटी प्रश्न वाल उत्तर आप विधि पेना उत्तर अल्लगे बल्ला हरी लकड़े नमद अकउंट विशेषत्व अल्लगा उत्तर दीदी अये पैदे प्रश्न पनाकर गणीन तुर आट याड दीदी वेलाने वे एडे मे मदग दियाल पानी उन्े वेड के उन्नेम तनिंग उत्तरे दुड कटी बुदे का विश्वास तनिंग उत्तरे गन उत्तर वेरदी गुड़ कट्टी काट वेडकोला बुदे मे के पत्र इसल मुदे कोल देगा दिन कोल मदर इत मेके अमुना काट वेड बुदे अमुना अरे ये खेट प्रश्न पत्र उत्तर अरे प्रतिपूर्ण गेवपुगा प्रतिपूर्ण गेवपुगा नमदास अग्नि वेडिकर की अग्नि वेडिकराने दहदाकनी नमदास प्रतिपूर्ण अग्नि मुद्दे वेडविदा अग्रिम काल गेवल हद्दास अग्रिम काले मासे की अग्रिम काले मासे की अग्रिम मुद्र दाहकी सैम मासे के मूल अग्रिम प्रतिपूर्ण कराए मे मासे मूल प्रतिपूर्ण कराने कालीम मासे गेवपुगान अग्रिम काले मासे की अग्रिम मुद्र रुपया दाहकी सैम मासिक मूल अग्रिमे प्रतिपूर्ण कराए जनवरी मासे मुलदी तुंसी शेषया पेवती दे जनवरी मासे मुल तुंसी शेषया पेवती की आने डिसेंबर मासे गेवपुगा की हत्सी डिसेंबर मासे गेवपुगा हत्सी तेरह एक जनवरी मुल वाट प्रतिपूर्ण लभन्य हत्सी डिसेंबर वाले गेवपुगा जनवरी मासे तुलदी पासुगिये मासे वडा रुपया देसीया वियदान रुपया देसीया वैडुए नाम जनवरी मासे सुरमुदाल वियदम कीयद उदे माट कियान्न डिसेंबर मासे वियदम 700යි जनवरी मासे वियदम ईट वडा देसीयकिन वैडि वेला एनम माट कियान्न जनवरी वियदम रुपयाल कीयद 900යි එහෙම නැත්නම් ඔක අහන්න තිබ්බා පෙබරවාරි මුල ප්‍රතිපූර්ණය කළ යුතු මුදල එහෙම වුණා නම් තව ටිකක් පැටලනවා උදේ පෙබරවාරි මුල ප්‍රතිපූර්ණය කරන්න ඕනේ ජනවාරි මාසේ වියදම නේද එහෙනම් ජනවාරි මාසේ වියදම රුපියල් 700 නෙමෙයි කියද 900යි දෙසැම්බර් වල වියදම් පුතේ 700යි ඒක තේරුණාද ජනවාරි අග්‍රිම මුදල 1000යි ජනවාරි පටන් ගන්නකොට තියෙන 300යි කියන්නේ ජනවාරි වලට කලින් මාසේ දෙසැම්බර් දෙසැම්බර් මාසේ ගෙවපු ගාන 700යි ජනවාරි වල ඊට වඩා වියදම 200ක් වැඩි වෙලාලු එහෙනම් ජනවාරි මාසේ ගෙවපු ගාන එහෙම නැත්නම් පෙබරවාරි වලින් ප්‍රතිපූර්ණය කළ යුතු මුදල රුපියල් 900යි 15 වන උත්තරේ රුපියල් 900යි හරිද පහළට උත්තරේ රුපියල් 900යි පැහැදිලිද ඔක්කොටම උදේ පහළට උත්තරේ රුපියල් 900යි ගැටුවම නේද තේරෙන්නේ නේද හරි ඊට පස්සේ 16 බලමු 16 බලන්න දෙදාසියේ පෙබරවාරි පළවෙනි දින फिब्रवरी पलवे दिन सुलमुदाल शेष हरसी हत्यावकिसे फिब्रवरी पल हरसी मुद्र प्रतिपूर्ण अधिपति फिब्रवरी पल शेष हरसी हत्यावा शेष हरसी हत्यावाई यदा प्रतिपूर्ण करते यदा स्पासी देखा प्रतिपूर्ण करना
එදාස් 530. එතකොට පුතේ මේ දෙක එකතුව තමයි අග්‍රිම මුදල. කිරි කියන්නේ අග්‍රිම මුදල එතකොට. එතකොට අග්‍රිම මුදල කීයද? 2000.2000 නේද අග්‍රිම මුදල? පුතේ ඔයගල හිතාගෙන මේ සුළු මුදල් ගේම් දැල්නේ කියලා මෙයා ආකෘතිය පාඩම් කරලා විතරක් මදි කියලා තේරුණාද? වෙන දේ තේරුම් ගන්න ඕනේ පුතේ. ඒක ඉගෙන ගන්න ඕයි කියලා කියන්නේ. හරි. 2000යි අග්‍රිම මුදල 2000යි ඊට පස්සේ අපිට කියනවා පෙබරවාරි මාසෙට අදාළ සුළු වියදම් පහක් දැක්වේ පුතේ පෙබරවාරි මාසයේ අවසානයේ ප්‍රතිපූර්ණය කරන්න ඕනේ පුතේ පෙබරවාරි මාසෙ ගෙවපු ගන්නේ අපෙන් අහන්නේ තැපැල් 300යි ලිපි ද්‍රව්‍ය 400යි විවිධ දන් 300යි පිරිසු කිරීම 300යි ගමන් 300යි ගෙවලා පෙබරවාරි මාසයේ අවසානයේ ප්‍රතිපූර්ණය කළ යුතු මුදල් මට කියන්නේ පෙබරවාරි පටන් ගන්නකොට 470යි ප්‍රතිපූර්ණය කර 2000යි අග්‍රිම මුදල ඒ දෙදහෙන් දැන් කීයක් ගෙවලාද? ඔය ගෙවපු එක කොහොමද? 1000 300යි 400යි 700යි 1700යි නේද? එහෙනම් අපෙන් අහන්නේ පෙබරවාරි මාසයේ අවසානයේ ප්‍රතිපූර්ණය කළ යුතු මුදල 1700යි රුපියල් 1700යි 16 අයන්නට උත්තරේ 16 අයන්නට උත්තරේ රුපියල් 1700යි दासे आयन रुपये रुपया लेता सबसे आयन बलान आयन दासे आयन बलान सुलमुदाल पोते सुलमुदाल गेवीम जो है ने पोते नहीं पोते विविध वियदान विस तादा कालुआ पुरे तीनों विविध वियदान किया रहे सुलमुदाल गेवीम जो है ने विविध वियदान विस तीन तीरु एकतुव सतान की बदाला जो है ना सतान पोते विविध वियदान तीरु एकतुव गिनुंग कता की बदाला जो है ना सतान किया विविध वियदान तीरु एकतुव विविध वेदांग तीर मितराई अहने अहन प्रश्न उत्तर लिया अभी විවිධ වියදම් ගිණුම හර 300යි සුළු මුදල් ගිණුම බැර 300යි අහන ප්‍රශ්න විතරක් උත්තර දෙන්නේ හරි හරි නේද 17 පුළුවන් අපි 17ක් කරමු 17ක් පුළුවන් 17 බලමු दाहते गेम जयन नाइम पालन दादा बेरपेत्ते नाइम पालन दादा बेरपेत्तिनो शेष මේකට 300ක් අඩු කරලා අපි කීයද ගෙවන්නේ 9700 නේද ගෙවන්නේ පුතේ 9700 ගෙව්වාම එන ඉස්සරහන් නේද අපෙන් ආන්නේ 9700 ගෙව්වාම එන්නේ පුතේ මුදල් බැර 9700යි නහින් පාලන අර 9700යි ඒක ලදවට්ටම 300යි නේද පුතේ ඒක ලදවට්ටම 300 ඉරි වෙන්නේ ලදවට්ටම් බැර 300යි නහින් පාලන අර 300යි මේක ජර්නල් සටහන එන්නේ එතකොට 9 පාලන කිරුම ආර 10000යි මුදල් කිරුම බැර 9700යි ලදවට්ටම් බැර 9300යි මේ ජර්නල් සටහන ලියලා තියෙන්න ඕනේ 9 පාලන කිරුම ආර 10000යි 9 පාලන කිරුම ආර 10000යි 14 උත්තරේ තියෙන්න ඕනේ 9 පාලන කිරුම ආර 10000යි මුදල් බැර 9700යි ලදවට්ටම් බැර 300යි විභාග ප්‍රශ්න ඔබ බගට අහපුවා හරි 18 බෑ 18 බෑ 19ක් බෑ 19 පුතේ අර 100කට විතරක් පුළුවන් ඕන එකත් එකම පස්සෙම කරමු හරි ඔව් සත්‍ය සත්‍යක පුළුවන් බාන පුතේ සත්‍ය අසත්‍යකට
පහස් දාන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන දක්වන්න. එතනට එනකම් උදේ. උදේ උත්තර ලියද්දි රුපියල් කියලා ලියන්න. මේ වගේ තැනකදී රුපියල් කියලා ලියන්න. ගණන් හදාගෙන රුපියල් කියලා ලියන්න ඕනේ. හරි. උදේ බලන්න ඊට පස්සේ 16 උදේ ඔව් 16 ආනට 1700 තමයි. 16 ආනට 1700 තමයි. හරි. උදේ බලන්න පහත ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන සදාන් කරන්න කියලා කියනවා අපිට. පහස්දාන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන කියලා ලියන්න කියලා කියනවා. වෙනද වට්ටම් යනු බාණ්ඩවල මිල අඩු කිරීමකි. සත්‍යද අසත්‍යද? සත්‍යයි. වෙනද වට්ටම කියන්නේ මොකද? ලකුණු කළ මිලෙන් අඩු කරන ටික. ඒල අඩු කරනවා ගන්නෙ. ඔව් සත්‍යයි. සත්‍යයි. පැහැදිලිද? සත්‍යයි. බාණි ළඟ එක වෙළඳ වට්ටම් රජරේ තුල ගිනුම් ගත වේ. සත්‍යද අසත්‍යද පුතේ? වෙළඳ වට්ටම් රජරේ තුල ගිනුම් ගත වෙනවද පුතේ? අසත්‍යයි. වෙළඳ වට්ටම් රජරේ තුල ගිනුම් ගත වේ. අසත්‍යයි. මේ අසත්‍යයි. පැහැදිලිද? 3 नियमित කාලයේදී ණය බේරුම් කරන නිසා ණය මුදලෙන් අඩු කිරීම අඩු කරන වට්ටම් මුදල් වට්ටම් මේ සත්‍යයි. මේ නියමිත කාලයේදී අපි දීපු කාලයේ සල්ලි කියන කාලෙද ගෙව්වොත් අඩු කරන එක තමයි මුදේ මුදල් වට්ටම් මේ ගෙව්වොත් හරි ලැබුණොත් හරි. වැඩි නේද? මුදල් ඒ කියන්නේ මුදල් වට්ටම් කියලා කියන්නේ. සත්‍යයි. 4 බැංකු අයිරාවක් අනුමත වූ විට මුදල් ලැබීම් ජයනය සටහන් කළ යුතුය. මේ තුන්වෙනි එකට අහන ප්‍රශ්නේ මාගේ මුදල් වට්ටම් නෙමෙයිද කියලා. නියමිත කාලයේදී ණය බේරුම් කරන විට ණය මුදලින් කරන අඩු කිරීම මුදල් වට්ටම් වේ. ඔව්. මුදල් වට්ටම්. සත්‍යයි. මුදල් වට්ටම් කොටස් දෙකයි ලද වට්ටමේ තුන් වට්ටමේ. ඒක දෙපැත්තෙන් බැලුවාම උත්තරේ පුතේ ඒක සත්‍යයි මුදල් වට්ටම්. ණය මුදලක් පුතේ නියමිත කාලයට පෙර අපිට ලැබුණොත් ණය මුදලක් අපි නියමිත කාලෙදී ගෙවුවොත් ඒ ණය මුදලින් කරන අඩු කිරීම පුතේ මුදල් වට්ටම්. පැහැදිලි නේද? මුදල් වට්ටම් කොටස් දෙකයි ලද වට්ටමේ දුන් වට්ටමේ උත්තරේ ඒක සත්‍යයි. නියමිත කාලෙදී ණය බේරුම් කරන නිසා ණය මුදලින් අඩු කිරීම මුදල් වට්ටම් වේ. ඔව්. සත්‍යයි. 4 බැංකු අයිරාවක් අනුමත වූ විට බැංකු අයිරාවක් අනුමත වූ විට එය මුදල් ලැබීම් ජයලේ සටහන් කළ යුතුයි. බැංකු අයිරාවක් අනුමත වුණාම පුතේ මුදල් ලැබීම් ජයලේ ලියනවද? කියන්න. බැංකු අයිරාවක් අනුමත වුණාට මුදල් ලැබීම් ජයලේ ලියනවද? නෑ. අසත්‍යයි. බැංකු ණයක් අනුමත වුණොත් නම් ලියනවා පුතේ. බැංකු අයිරාවක් අනුමත වුණා නම් ලියන්නේ අසත්‍යයි. ඒක අසත්‍යයි. 5 මුදල් වට්ටම් හිමිවන්නේ බාණ්ඩ විකුණන අවස්ථාවේදීය. සත්‍යද අසත්‍යද? මුදල් වට්ටම් හිමිවන්නේ බාණ්ඩ විකුණන අවස්ථාවේදී නෑ. මුදල් වට්ටම් හිමි වෙන්නේ පුතේ ණය මුදලක් ආපසු ගෙවද්දී හරි ණය මුදලක් ආපසු අය කරද්දී හරි නේද? බාණ්ඩ විකුණන අවස්ථාවේදී පුතේ බාණ්ඩේ ලකුණු කළ මිලෙන් නඩු කරන්නේ වෙළඳ වට්ටම්. එනවා ඔක අසත්‍යයි. 5 අසත්‍යයි. හරි. මට කියන්න පුතේ මේ කරපු ඔක්කොම ටික හරි කවුරු හරි ඉන්නවා. හරි. මේ ටික ඔක්කොම හරි කවුරු හරි ඉන්නවා. කවුද? ගීත්, කසුන් තාරක හොඳයි, very good. තව මේ මම උත්තර කියපු ඔක්කොම එකක් වත් නැතුව ඔක්කොම හරි කට්ටිය ඉන්නවනේ. දුලසි හොඳයි, තව හිමාල්ක හොඳයි, බිම්සර හොඳයි, තමාරද හොඳයි පුතේ, දහම් හොඳයි, යුවින්දි හොඳයි. තරුෂිද හොඳයි. සත්‍ය සත්‍ය හතරක් හතර එක ඒක බෑ ඔක්කොම හරි ඕනේ මට. රසංගිකාද හරි, නදු නෙත්සර හරි, නිපුල් නිලුපුල් නේද? නිලුපුල් හරි හොඳයි. නිපුල් කියන්නේ අපේ අරුගේ මල්ලි නේද? හොඳයි. එතකොට දිනෝක ලක්ෂාර හොඳයි, තරණි හොඳයි, දුල්මි නවෝදය හරි. 14ට 7500 නේද? ඔව්. හරි. ආ නිලපුල් වන්නඹට දාලා නිලපුල් දැන්ලු කරේ. හරි. ජනිත් දාලා තියෙන්නේ. හරි. ආගෙනිමු. හරි. පුතේ ඔක්කොම හරි ළමයි ගොඩක් හොඳයි. ගායනි මොකද? හරි නැද්ද ඔක්කොම?
ඔක ඇනිමේෂන් නැද්ද අංජුල දැන්ලු කරේ මෙත්ම මොකෝ කරලා තිබ්බේ නැද්ද මොකද්ද බං ජනිතා හැමවත් කළා නැහැ කියලා කිව්වේ මෙත්ම කළා තිබ්බේ නැද්ද මෙත්ම කළා තිබ්බේ නැහැ නේ जर्नल तुना कथा कल इवर कर जर्नल तुना कथा कल इवर कर आधे पटांगा ने आलू जर्नल लिया अरे रिविजन पांच अभी कथा कर मुदल लबीम जर्नल ले आई मुदल गेवीम जर्नल ले आबो देवे ने दिखेला मुदल लबीम जर्नल ले गेम जर्नल ले सुर मुदल गेम जर्नल ले जर्नल तुना कथा कर अभी अरे जनरल तुनाक का भी कथा करा तो आप उपयोगी पोत तुनाक कथा करा मना था भी कथा कर उपयोगी पोत तुन मुदल लेबीम जनरल ने कथा करा अरे मुदल लेबीम जनरल लिवे पते लादा मुदल सा चेक पा मुनिम सटान कर उपयोगी पत्र रखवा मुदल लेबीम जनरल तो ये मुदल लेबीम जनरल कर कर लिया न दाल मुलास मिल मगदर मुदल लेबीम जनरल कर कर लिया न හරි මුදල් ලැබීම් ජෙල්ලේ තොරතුරු කියන දාල මූලාශ්‍රවිල මොකද්ද ලදු පත හරි ලදු පත ඊට පස්සේ අපි කතා කරා මුදල් ගෙවීම් ජර්නලය මුදල් ගෙවීම් ජර්නලය උදේ මුදල් ගෙවීම් ජර්නලේ මුදල් ගෙවීම් ජර්නලේ අපි ලිව්වේ මොනවද මුදලින් කරන ගෙවීම් ඒ කියන්නේ චෙක්පත් මගින් කරන ගෙවීම් අපේ ලැබෙන සල්ලි ටික උදේ අපි ඔක්කොම බැංකුවේ දාලා ඔක්කොම අපි ගෙවන්නේ චෙක්පත් වලින්නේ චෙක්පත් වලින් සහ බැංකුවේ ස්ථාවර නියෝග වලින් කරන ගෙවීම් අපි ලිව්වේ කොහෙද මුදල් ගෙවීම් ජර්නලේ මුදේ ගෙවීම් වලට දාලා මූලාශ්‍රවිල්ල මොකද්ද ගෙවීම් වවුචරය ඒතර පුතේ ආයතනයක ලැබෙන මුදල් ටික ඔක්කොම බැංකුවේ දානවා ඔක්කොම ගෙවන්නේ මොනව වලින්ද පුතේ චෙක්පත් මගින් නේද ලැබෙන මුදල් ටික ඔක්කොම බැංකුවේ දාලා ඔක්කොම ගෙවන්නේ චෙක්පත් වලින් පුතේ ජංගම ගිනුමක් මගින් තමයි ඔක්කොම ගනුදෙනු කරන්නේ. ඒතර පුතේ ආයතනයක මුදල් වලින් ගෙවන්නෙම නැද්ද? ගෙවනවා. මුදල් වලින් ගෙවන්න සුළු මුදල් අග්‍රිම ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ පුතේ අග්‍රිම කාලයක් තීරණය කරලා ඒ අග්‍රිම කාලයට දාන නිශ්චිත මුදලක් තීරණය කරලා ඒක සුළු මුදල් බාරකරුට දීලා සුළු මුදල් බාරකරු අග්‍රිම කාලය තුළ ගෙවන ගාන නැවත යා ලබා දීලා අග්‍රිමය නැවත අර යථා තත්ත්වයට පත් කරන එකට කියනවා අග්‍රිම ක්‍රමය. ඒතර පුතේ මේ සුළු මුදල් බාරකරු තමයි මුදලින් කරන ගෙවීම් ලියන්නේ. සුළු මුදල් බාර කර මුදලින් කරන ගෙවීම් මුලින්ම ලියන පොතර කියනවා මොකද්ද සුළු මුදල් ගෙවීම් ජර්නලය පැහැදිලිද සුළු මුදල් ගෙවීම් ජර්නලේ තොරතුරු ලියන දාලා මූලාශ්‍රවිල්ල තමයි සුළු මුදල් ගෙවීම් ජර්නලය හරි සුළු මුදල් ගෙවීම් ජර්නලේ තොරතුරු ලියන දාලා මූලාශ්‍රවිල්ල තමයි මුදේ මොකද්ද සුළු මුදල් ගෙවීම් වවුචරය දැන් අපි ඒක ඉවරයි හරි ඒක ඉවරයි පැහැදිලි නේද එඩි කපි ඉවරයි ඊට පස්සේ පුතේ අපිට තියෙන්නේ තව ප්‍රයෝගික පොත් හතරක් පුතේ මේ 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 මේවත් පුතේ ප්‍රයෝගික පොත් තමයි නෝ මේ කියන ප්‍රයෝගික පොත් හතරට අපි දෛනික පොත් කියලාත් කියනවා හරි මේ කියන ප්‍රයෝගික පොත් හතරට අපි දෛනික පොත් කියලාත් කියනවා පුතේ දෛනික පොත් හරි සර්ඩ සිග්නල් මදි රූපේ ඉඳලා හිටලාලු පේන්නේ හරි ඉඳලා පෙවුනාම ඇති කටහඬ ඇහෙනවා නේද පුතේ හරි කැඩි කැඩි ඇහෙන්නේ හරි බලමු පුතේ සිග්නල් මදි තමයි හරි පුතේ එහෙනම් අපිට පුතේ ඊට පස්සේ දැන් හරිනේ හරි ගියානේ හරි පුතේ දැන් අපි මේ ජර්නල් හතරෙන් පස්සේ ඊට පස්සේ අපිට ජර්නල් හතරක් ඉගෙන ගන්න තියෙනවා ගැනුම් ජර්නලය දෙකට ගැනුම් පොත කියලා කියනවා ගැනුම් ජර්නලය එහෙම නැත්නම් ගැනුම් පොත
ඊට පස්සේ ගැනුම් ජර්නල් එකත් එක්කම ඉගෙන ගන්න තියෙනක තමයි පුතේ ආපසු යවුම් ජර්නල් එක ආපසු යවුම් ජර්නල් එක ඒකට පුතේ ආපසු යවුම් පොත කියලාත් කියනවා ඊට පස්සේ විකුණුම් ජර්නල් එක ආපසු යවුම් ජර්නල් එක විකුණුම් ජර්නල් එක ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා ආපසු යවුම් ජර්නල් එක මෙන්න මේ උපයෝගී පොත් හතර පුතේ ඉගෙන ගන්න තියෙනවා ලේසිම ලේසි ඈ එහෙනම් අපි ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ මෙතනින් ගැනුම් ජර්නල් එක ගැන ගැනුම් ජර්නල් එක හරි මට කියන්න පුතේ ගැනුම් ජර්නල් එක නෙමෙයි ගැනුම් කියන්නේ මොනවද කියන්නේ පුතේ ගැනුම් ජර්නල් එක නෙමෙයි මට ඕනේ ගැනුම් කියන්නේ මොනවද කියලා ගැනුම් ජර්නල් එක කියන වචනේ පස්සේ ඉගෙන ගමු ගැනුම් කියන්නේ මොනවද පුතේ ගැනුම් ඈ ගැනුම් කියන්නේ මොනවටද? ඔව්. මේ ගැනුම් කියන්නේ නැවත විකුණන්න ගන්න ඒවට අපි කියන්නේ ගැනුම් කියලා. නැවත විකුණන්න ගන්න බඩු වලට අපි කියන්නේ මොනවද කියලාද? ගැනුම් කියලා. නැවත විකුණන්න ගන්න බඩු වලට කියන්නේ ගැනුම්. ගැනුම් කොටස් දෙකයි. මොනවද ගැනුම් වල කොටස් දෙක? ගැනුම් කොටස් දෙකයි. අත්පිට ගැනුම් ණයට ගැනුම්. අත්පිට ගැන්නුයි ණයට ගැන්නුයි. නම් ගැනුම් කොටස් දෙකයි. එකක් තමයි පුතේ අත්පිට අනිත් එක මොකද්ද? ණයට. හරිද? ගැනුම් කොටස් දෙකයි. එකක් අත්පිට අනිත් එක ණයට. දැන් මට කියන්න නැවත විකුණන්න ගන්න බඩු වලට කියන්නේ ගැනුම්. නැවත විකිණීමේ අරමුණින් ගන්න බඩු වලට කියන්නේ ගැනුම්. ගැනුම් කොටස් දෙකයි අත්පිටයි ණයටයි. මට කියන්න අත්පිට ගැනුම් කරොත් ඒක මුලින්ම ලියන ප්‍රයෝගික පොත මොකද්ද? දේ අත්පිට ගැනුම් කරොත් මුලින්ම ලියන ප්‍රයෝගික පොත මොකද්ද? මුදල් ගෙවීම. මුදල් ගෙවීම. අත්පිට ගැනුම් කරොත් ඒක මුලින්ම ලියන්නේ කොහෙද? මුදල් ගෙවීම ජර්නල් එක. අත්පිට ගැනුම් කරොත් ඒක මුලින්ම ලියන්නේ මුදල් ගෙවීම ජර්නල් එක. හරිද? එහෙනම් පුතේ ණයට ගැනුම් කරොත් ඒක ලියන්නේ කොහෙද? ගැනුම් ගැනුම් ජර්නල් එක. එහෙනම් පුතේ ණයට ගැනුම් ණයට ගැනුම් මුලින්ම ලියන පොත තමයි පුතේ ණයට ගැනුම් නැවත විකුණන්න ණයට ගන්න බාණ්ඩ නැවත විකුණන්න ගන්න බාණ්ඩ වලට ගැනුම් කියත හැකි ඒව ණයට ගත්තා මුලින්ම ලියන පොත තමයි පුතේ මොකද්ද ගැනුම් ජර්නල් එක ගැනුම් ජර්නල් එක ණයට ගැනුම් මුලින්ම ලියන පොත තමයි පුතේ ගැනුම් ජර්නල් එක පැහැදිලිද හරිද ණයට ගැනුම් මුලින්ම ලියන පොත් තමයි පුතේ ගැනුම් ජර්නල් එක පැහැදිලිද ණයට ගැනුම් මුලින්ම ලියන පොත් තමයි ගැනුම් ජර්නල් එක හරි ගැනුම් ජර්නල් එක දාගෙනෙමු එහෙනම් පුතේ ගැනුම් ජර්නල් යන්නේ නැවත පුළුවන් ණයට ගන්න දේවල් ඕක ඇහුවා පුතේ අර දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගන්න ළඟ තියෙන ඔක්කොම ලගාව ඒකේ අද කරපු දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නේ අද කරපු ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නේ 2008 A level ප්‍රශ්නයක් 2008 ඔයගොල්ලෝ ඉපදිලා අවුරුදු 5කට විතර ප්‍රශ්නේ පස්සේ නේද හරිද 2008 2008 A level වලදී අහපු ප්‍රශ්නේ තමයි ඔය තියෙන්නේ 6 වෙනි එක බලන්න පහස්දාන් කුමන ගණදෙනුවක ආයතනයේ ගැනුම් ජර්නල් සටහන් කරන ලබයිද පහස්දාන් කුමන ගණදෙනුව ආයතනයේ ගැනුම් ජර්නල් සටහන් කළා ණයට මිලදී ගන්නද සියලුවක් කන්ද? ඒ කියන්නේ මේ ඉඩම් ගොඩ නැගිලි යන්ත්‍ර මෝටරත ණයට ගත්තත් ඒව ගණුම් ජර්නල් ලියනවද? නැහැ. ණයට මිලදී ගන්න සියලුම ගණුවක් කන් මේක ලියන්නේ නැහැ. ඊට පස්සේ අහනවා විකිණීමේ පරමාර්ථයෙන් කරනද සියලුම ගණුම්? විකිණීමේ පරමාර්ථයෙන් කරන සියලුම ගණුම් දානවද? ඉතින් විකුණන්න ගන්න ඒවට තමයි ගණුම් කියන්නේ. ගණුම් කොටස් දෙක අත්පිටයි ණයටයි. අත්පිට ගණුම් ලියනද ගණුම් ජර්නල් එකේ? නැහැ. අත්පිට ගණුම් ලියන්නේ මුදල් ගෙවීම ජර්නල් එකේ. නැහැ ඒකත් වැරදි. 3 විකිණීමේ පරමාර්ථයෙන් කරන ලද සියලුම ණයට ගැනුම්. ඔව්. නැවත විකුණන්න කරන සියලුම ණයට ගැනුම්. නැවත විකුණන්න ගන්න ණයට ගැනුම් තැපදී ගැනුම් ජෙල්ලි යන උත්තරේ කියලා දෙනවා. උත්තරේ 3. 6ට 3. 6ට 3. හරි බලන්න 4යි 5යි උත්තර දෙක බලන්න. 4යි 5යි උත්තර දෙක බලන්නකෝ. ණයට විකිණීමේ පරමාර්ථයෙන් කළ සියලුම ගැනුම් බුද. ණය ණයට විකුණන්න ගන්න සියලුම ගණුම් ජර්නල් එක ලියන්නේ
නායට මිලදී ගන්නත් සියලුම දේපළ ප්‍රති උපකරණ නැහැ. එහෙනම් පුතේ උත්තරේ 3 නේද? 6ට 3. එහෙනම් ගැනුම් ජර්නලේ ලියන්නේ මොනවද කියලා තේරුණාද පුතේ? නැවත විකුණන්න ණයට ගන්නව ලියන්නේ මොන ජර්නලේද? ගැනුම් ජර්නලේ. එහෙනම් පුතේ මේ ණයට ගන්නේ කාගෙන්ද අපි? ණයට ගන්නේ අපි කාගෙන්ද? නම ඕනේ වචනේ ඕනේ. පුතේ අපි ණයට ගන්නේ කාගෙන්ද? කො වචනේ? ගැනුම් කරුවන් නෑ 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 ගැනුම් කරුවන් නෙඹුදේ ඒගොල්ලන් අපි කියන්නේ කවුද සැපියුම් කරුවෝ නයිමි ඔව් සැපියුම් කරුව එහෙම නැත්නම් නයිමියු කියද හැකි හරිම වශයෙන් මුතේ සැපියුම් කරුවෝ අපි ණයට ගන්න කට්ටිය කියන්නේ සැපියුම් කරුවෝ සැපියුම් කරුවෝ එතකොට අපිනේ ගන්නේ අපි කවුද ගැනුම් බාණ්ඩ සැපේ කියන සැපියුම් කරුවන් අපි කවුද පුතේ ගැනුම් කරු ගැනුම් කරු මට කියන්න ගැනුම් ජර්නලේ ලියන්නේ කවුද එහෙනම් ගැනුම් ජර්නලේ ලියන්නේ කවුද ගැනුම් කරු එහෙනම් ඒක තේරුණාද පුතේ ගැනුම් ජර්නලේ ලියන්නේ මොනවද නැවත විකුණන්න ණයට ගන්න බඩු ණයට ගැනුම් මුලින්ම ලියන පොත ගැනුම් ජර්නලේ සටහන් ගන්න කවුද ගැනුම් කරු මොනවද සැපයුම් කරුගෙන් ණයට ගන්න බඩු එහෙනම් පුතේ මේ ණයට ගන්න බඩු ගැනුම් ජර්නලේ ලියන්න මූලාශ්‍රවිල්ලක් තියනවද නැද්ද තියනවා පුතේ මොකක්ද මේ මූලාශ්‍රවිල්ල දැන් මට කියන්න ගැනුම් ජර්නලේ තොරතුරු ලියන්න මූලාශ්‍රවිල්ලක් ඕනේ මූලාශ්‍රවිල්ල දැන් ඔයා පුතේ මට උත්තර දෙන්න මේකට මගර මට උත්තර දෙන්න ඔයා අත් පිට ගැනුම් කරොත් ඔයා ගැනුම් කරුනේ සැපියුම් කරුගෙන් අත් පිට ගැනුම් කරොත් ඔයා යාට මුදල් ගෙවනවද නැද්ද ඒවලෙම? ගෙවනවා. ගෙවනවා. මුදල් ගෙවන්නේ ඔයා ගෙවීම් ජර්නලයක් ලියලා ඔයා ගෙවීම් ජර්නලේ ලියලා වවුචරයක් අදලා ගෙවීම් ජර්නලේ ලියනවා. ඔයා මුදල් ගෙවුවාම සැපයුම් කරු ඔයාට දෙන්නේ මොකද්ද? අත් පිට ගණුම් කරන වෙලාවේ සැපයුම් කරු ඔයාට දෙන්නේ මොකද්ද? ගීත් වැරදි මුදල් ගෙවීම් ජර්නලයක ලියලා තමයි අපි මුදල් ගෙවන්නේ. ඔයා මුදල් ගෙවුවාම සැපයුම් කරු ඔයාට මොකක්ද දෙන්නේ ලියවිල්ල? සැපයුම් කරු මුදල් බාරගත්තා කියලා ඔයාලා ලියවිල්ලක් දෙනව නේද? මොකක්ද ඒ දෙන්නේ? ලදුපත. එතකොට පුතේ ඔයාට අත් පිට ගණුම් කරාම ඔයාට ලදුපතක් ලැබෙනවා. එතකොට පුතේ බාණ්ඩ ටික අරන් එද්දි පොලිසියෙන් ඇල්ලුවත් මේ හොරබඩු කියන්න බෑ. ඔයාට කියන්න පුළුවන් මේ රිසිට් එක පෙන්නද හැකි. මේ සල්ලි ගිවල මම මේව අරන් ආවේ. දැද්ද කිව්වද? නැත්තම් මුදේ කවුරු හරි ඔයාට චෝදනා කරලා ඔයා මේ බඩු හොරගම් කරන් එනවා කියලා. ඒතර ඔයා කියනවා ටක් ගාලා මේ බඩු වලට මම මෙන්න මේ මං සල්ලි ගපු ලදුපත රිසිට් එක කියලා පෙන්නද හැකි ලදුපත. හරි. ඔයා ණයට බාණ්ඩ ගන්නවා. ඔයා ගැනුම් කරු සැපයුම් කරුගෙන් ණයට බඩු ගන්නවා. ඔයා ගැනුම් කරු ඔයා සැපයුම් කරුගෙන් ණයට බඩු ගන්නවා. මුදේ ණයට බඩු ගත්තාම ඔයා එවල සල්ලි ගෙවන්නේ නැහැ. ඔයාට බඩු ටික ලැබෙනවා. බඩු ටිකත් එක්ක ඔයාලට ලදුපතක් ලැබෙනවද? කියන්න මහන් ප්‍රශ්නේ නේද? ඔයා ගණුම් කරු, ඔයා ණයට බඩු ගත්තාම සැපියුම් කරු ඔයාට බඩු ටිකත් එක්ක ලදුපතක් දෙනවද නැද්ද? නෑ ලදුපතක් දෙන්න විදියක් නෑනේ. එයා ලදුපතෙන් දෙන්නේ මුදල් බාරගත්තයි කියලානේ. ලදුපතක් දෙන්නේ නෑ. නමුත් පුතේ ඔයාට බඩු ටිකත් එක්ක ලියවිල්ලක් දෙන්න ඕනද නැද්ද? නැත්තම් පුතේ මේ කවුරු හරි පොලිසියට කෝල් එකක් දුන්නොත් බඩු හොරගම් කරනවායි කියලා පොලිසියෙන් මැලුවොත් අපිට කියන්න විදියක් නැහැ නේ. ඉතින් එහෙනම් අපිට ණයට අපි බඩු ගන්න වෙලාවක සැපයුම් කරු අපි ලදුපතක් දෙන්නේ නැහැ. එයා ලියවිල්ලක් දෙනවා. මොකක්ද දෙන්නේ ලියවිල්ල පුතේ කියන්නේ? ඉන්වොයිස් එක. එහෙනම් පුතේ ඉන්වොයිස් එකක් නිකුත් කරන්නේ කවුද කාටද? ඉන්වොයිස් එක නිකුත් කරන්නේ කවුරු කාටද? සැපයුම් කරු කාටද? ගැනුම් කරු. කොයි වෙලාවේද? ඉන්වොයිස් එක නිකුත් කරන්න සැපයුම් කරු ගැනුම් කරුට. කොයි වෙලාවේද? බාණ්ඩ මිලදී. බාණ්ඩ ණයට ගන්නවා. බාණ්ඩ ණයට විකුණන අවස්ථාවකදී සැපයුම් කරු විසින් ගැනුම් කරුට නිකුත් කරන ලීවිල්ලට කියනවා ඉන්වොයිස් එක. පැහැදිලිද? පුතේ ඉන්වොයිස් එක පිටපත් දෙකක් තියෙනවා. එක පිටපතක් කවුරු ගාව තියෙනවද? ගැනුම් කරු ගාව තියෙනවා. එක පිටපතක් කවුරු ගාව තියෙනවද? එක පිටපතක් ගණුම් කරු ලැබෙනවා අනිත් පිටපත සැපියුම් කරු ගාම තියෙනවද නැද්ද මේ සැපියුම් කරු ගාව තියෙන පිටපතට කියනවා මොකක් කියලා මේ ඉන්වොයිස් එක පිටපත් දෙකක් තියෙනවා එකක් සැපියුම් කරු ගාව තියෙනවා
පිටපතක් එක පිටපතක් ගණන් කරු ලැබෙනවා හරිද මට කියන්න ඉතින් මට කියන්න ගණන් කරු ගාව තියෙන පිටපත මොකද්ද විකුණුම් කරු ගාව තියෙන පිටපත මොකද්ද ඇත්තරම ගැනුම් ජොයින්ලේ ලියන්නේ මොන ඉන්වොයිසිය බලලාද ගැනුම් ඉන්වොයිසිය බලලා නේද ඒ කියන්නේ ඉන්වොයිසිය දිහා බලලා හරිද පුතේ මේ ගැනුම් ඉන්වොයිසිය වල තියෙන විස්තර මුලින්ම ලියන ප්‍රයෝගික පොත මොකද්ද පුතේ ගැනුම් ජොයින්ලේ මේ ගැනුම් ඉන්වොයිසිය වල තියෙන විස්තර ටික මුලින්ම ලියන ප්‍රයෝගික පොත මොකද්ද පුතේ කියන්නේ ගැනුම් ජර්නලේ ගැනුම් ජර්නලේ පැහැද්ද පුතේ කියපු දේ එහෙනම් පුතේ අද ජර්නල් එකක් ඉගෙන ගත්තා මොකක්ද ඉගෙන ගත්තේ ජර්නල් එක ගැනුම් ජර්නල් ලියන්නේ මොනවද උත්තර නැහැ පෙළඹන්න නම් කියන්නේ නැවත විකුණන්න ගන්න බඩු මුලින්ම ලියන්නේ ගැනුම් ජර්නල් ණයට ගැනුම් මුලින්ම ලියන පොත ගැනුම් ජර්නල් තොරතුරු ලියන්න දාලා මූලාශ්‍ර විල්ල මොකද්ද පුතේ ඉන් වොයිසිය හරි ඉන් වොයිසිය දැකලා නැත්නම් පුතේ එන්න පිටුවංක 11 බලා ගන්න ටියුට් එක තියෙන ළමයි ගා පිටු අංක 11 මන් දිලා තිනවා ඉන්වොයිසිය පුතේ ඉන්වොයිසිය සකස් කරන්නේ කවුද ඉන්වොයිසිය සකස් කරන්නේ කවුද කොල සැපයුම් කරු සැපයුම් කරු එක නිකුත් ගන්න ගණන් කරුට එහෙනම් ඔතන ඉන්වොයිසියයි GDA පෙරරා සහ සමාගම පන්නිපිටිය කවුද ඔතන GDA පෙරරා කියලා කියන්නේ එහෙනම් පුතේ උත්තර දෙන්න මට සැපයුම් කරු සැපයුම් කරු ඊට පස්සේ ඉන්වොයිස් සංකේත දිනය සමන්ගේ ව්‍යාපාරයේ නුගේ කොට සමන් කියන්නේ කවුද එහෙනම් කියන්න ගැනුම් කරු ගැනුම් කරු ඒ ගැනුම් කරු මට කියන්න සමන් පෙරරගෙන් භාණ්ඩ වර්ග කීයද අරන් තියෙන්නේ සමන් පෙරරගෙන් භාණ්ඩ වර්ග කීයද අරන් තියෙන්නේ 8 නෑ භාණ්ඩ වර්ග 8ක් අරන් නෑ 4යි අරන් තියෙන්නේ පෙරර ඔක්කොම භාණ්ඩ වර්ග 8ක් විකුණනවා ලුණුයි ඒ හතරේ එකක මිල කීයද පුතේ කියන්නේ ප්‍රමාණය පුතේ අබ්බලම කිරිපිටි ග්‍රෑම් 400 ඒවා පැකට් 30යි පැකට් එකක් 160යි එතනට 4800යි ඊට පස්සේ කිරිපිටි ග්‍රෑම් 250යි පැකට් 20යි පැකට් එකක් 140යි ඊට පස්සේ පුතේ රෙදියෝ ලුණු කුඩු පැකට් 200යි එකක් පැකට් එකක් 10 ගානේ 2000යි ඊට පස්සේ මාරි බිස්කට් පැකට් 50යි 22 ගානේ පුතේ ලකුණු කළ මිල තමයි දීලා තියෙන්නේ එහෙනම් මෙතන ඔය 4800 2800 2011000 කියන්නේ ලකුණු කළ මිල. මේ ලකුණු කළ මිල ටික එකතු වගේ 10700යි. 10700යි. ඒ 10700න් පුතේ අඩු කළා වට්ටම 1070යි. මට කියන්නේ 1070 මොන වට්ටමද? ඒ 1070 මොන වට්ටමද? වෙනද වට්ටම. මට කියන්න පුතේ සමන් පෙරරගෙන් ගත්ත බඩුවල ගාන කීයද ගණුම් කීයද ගණුම් කීයද 9630යි පුතේ මේක සමන්ගේ ගණුම් ජර්නලේ ලියන්න 9630යි පෙරර මේවා විකුණුවයි කියලා ලියන්නේ 9630ක මෙතන සමන්ට කීයක් ලාභද පෙරරට කීයක් පාඩුද උත්තර දෙන්න සමන්ට කීයක් ලාභද 1070ක් ලාභද නැත පෙරරට 1070ක් පාඩුද ඒත් නැත ඒ 1070 පුතේ මොන වට්ටම්ද වෙනද වට්ටම් අපි ලාභ පාඩු විදියට ගන්නෑ වෙනද වට්ටම අඩු කරපු ගාන තමයි අපි ලියන්නේ පැහැදිලි නේද පුතේ
වෙළඳ වට්ටම අඩු කරලා කැලිම අපි ලියන්නේ 9600 විතරයි. වෙන කිසිම ගාණක් ලියන්නේ නැහැ. වෙළඳ වට්ටම් ගැන පොත්පත්වල ලියන්න එක තියෙන ඉන්වොයිස් එකේ විතරයි. නේද? ඉතින් ඊට පස්සේ යටින් බලන්න සැලකිය යුතුයි. 21 9 8 දැන් ඔය ඉන්වොයිස් එක නිකුත් කර 21 8යි 8. එතකොට හැමෝටම දෙන්නේ එකම ඉන්වොයිස්ද ඔවුන්ගේ ඔව් පුතේ ඔව් ඉන්වොයිස් එක print කරලා තියාගන්නේ ඔයා පුතේ භාණ්ඩ විකුණන්නෙක් කෙනෙක් කියලා හිතන්නකෝ ඔයාගේ පුතේ බඩු ගන්න එනවා ඔයාත් ඔග වෙලඳාම් කරන්නේ ඔයා පිට ගිල බඩු දාගෙන ඔයාට පුතේ ඉරික ගහ ඉන්වොයිස් ඇඳලා දෙන්න පුළුවන්ද කියන්නකෝ ඔයා ඉන්වොයිස් එක print කරලා තියෙන්නේ ඒකේ අර ගන්න ඒවා ටික ටට්ටක් ගාලා ලකුණු කරලා දෙන එක තමයි කරන්නේ පැහැදිලිද පුතේ ඒකේ පුතේ දැන් ඔබට ඉන්නකෝ දැන් මේ ඉන්වොයිස් එක අපි හැදුවේ 8යි 8 යට තියෙනවා 21 9යි 8ට පෙර මුදල් ගෙවන්නේ නම් 5ක වට්ටම. ඒ මොන වට්ටම්ද පුතේ? මුදල් වට්ටම්. ඒක පුතේ 9යි 8 අපි මුදල් 9යි 8 කලින් මුදල් ගෙවුවොත් තමයි අපිට 5ක් අඩු වෙන්නේ. පැහැදිලිද පුතේ? ඒක තාම තීරණය කරන්න බෑ. ඒක මුදල් ගෙවුවොත් විතරයි. පෙරට මුදල් ලැබුණොත් විතරයි ඒ වට්ටම. ඒක පුතේ මුදල් ලැබීම් ගේම් ජේන්නේ ලියන්නේ 9යි 8 පෙර මුදල් ගෙවුවොත් හෝ මුදල් ලැබුණොත් හරි. ग्रूप क्लास के लिए हमारे इतना कविता वेल ले हेटर पांती आते तीनों में बोल लांटे अरे इधर दावों से करने बैठ बैठ चुनी सा मैंने पांती नया बुद्धि का आटा बात अमतर पांती नया पिलियां दल लमाइट बुद्धि सेंसुरा आते तीरी क्लास से करती है ना अविष्य लमाइट इधर तीरी क्लास से करती है ना आई लाभन सांधु दाई अंगारु ඔව් මේ නමදාස් සයිස් තියෙන තමයි සිරපා අඩු කරන්නේ එක හරියි